සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, දැන් මේ පින්වත් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් යුක්තව තථාගත ලෝතුරා ශාන්තිනායක දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම පිණිසයි මේ අවස්ථාවේදී කවුරුත් සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණය තුළින් තමයි කෙනෙකුට ප්‍රඥාව පහළ වෙන්නේ, ඥානය පහළ වෙන්නේ, ආලෝකය පහළ වෙන්නේ, විද්‍යාව පහළ වෙන්නේ, අවබෝධය ඇති වෙන්නේ මේ ධර්ම ශ්‍රවණේ. සම්මාදිට්ඨිය කෙනෙකුට පහළ වෙන්නේ ධර්ම ශ්‍රවණේ. කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම කෙනෙක් තුල ගොඩනැගෙන්නේ ධර්ම ශ්‍රවණේ. ධර්මයේ ගුණ දැන ධර්මයට පැහැදීම කෙනෙක් තුල ගොඩනැගෙන්නේ ධර්ම ශ්‍රවණේ. ආර්ය මහා සංඝරත්නයේ ගුණ දැන ආර්ය මහා සංඝරත්නය කිරී පැහැදීම ගොඩනැගින්නේ ධර්ම ශ්‍රවණේ. එනිසා බණ ඇසීම කියන එක අතිශයම වටිනා උතුම් ක්‍රියාවක්. මෙලොව පරලොව දෙලව සැනසෙල්ල උදා කරලා දෙන්න සමර්ථ නිර්වාණ අවබෝධයේද සලසා ගැනීමට උපනිශ්‍රේ වන උතුම් මංගල කාරණයක් තමයි බණ අහනව කියන එක. එනිසා බණ ඇසීම බොහොම හොඳයි. එතකොට ඒ අහන බණ බුදු බණ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් ධමයක් වෙන්න ඕන. එතකොට ඒ බණ ඇහුව වෙන්නේ. හැම එකක්ම අහනකොට ඒව බණ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවක් වෙන්න ඕන. ශ්‍රීමුඛ දේශනාවක් වෙන්න. උන්වහන්සේම උන්වහන්සේගේ ශ්‍රීමුඛයෙන් දෙවි මිනිසුන්ට දේශනා කළ ධමයක් වෙන්න ඕන. ඒ ධහම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. දුක ගැන උන්වහන්සේ දේශනා කරනු, මේ දුක ඇති වෙන හැටි, දුක ඇති වෙන්න හේතුව දේශනා කරනු, දුකින් නිදහස් වීම ගැන දේශනා කරනු, දුකින් නිදහස් වෙන උපාය ක්‍රමය මාර්ගය විදිය ගැන කියන. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 වසරක් තිස්සේම දෙවි මිනිසුන්ට දානය කරේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට ඔබ ධර්මයක් ඔබ අහනවා නම් ඔබ අහන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය කියවෙන ප්‍රකට වෙන ධමයක්. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒ පණිවිඩය අහන එකට කියන බණ ඇසීම කියලා. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අහනකොට ඒ ධම නුවණින් සලකනකොට ඒ ධම නුවණින් විමසනකොට ඒ ධම තමන්ගේ නුවණට ඥානයට දැනෙන ධමයක්. තමන්ගේ නුවණට චතුරාර්ය සත්‍ය ගැන කියනකොට ඒක අහගෙන ඉන්නකොට ඒ සත්‍ය ඒ යථාර්ථය ඒක තමන්ගේ හිතට දැනෙන එකක්. ඥානයට නුවණට ඒ ධම දැනෙනවා. අන්න ඒ දැනීමත් එක්ක තමයි කෙනෙකුට සැනසීම කියන එක ගොඩනැගෙන්නේ.
එතකොට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනවා. සත්‍ය අවබෝධ වෙනවා. ඉතින් අන්නේ අවිද්‍යාව දුරු වෙන ආකාරයේ, විද්‍යාව පහළ වෙන ආකාරයේ, සත්‍ය අවබෝධයේ වෙන ආකාරයේ දහමක් තමයි ඔබේ කනට වැටෙන්න ඕනේ. එතකොට තමයි ඔබට අර ලෝතුරු ධර්මය අහලා ඒ දහම නුවණින් විමර්ශනය කරනකොට ඔබට සත්‍ය අවබෝධ වෙලා විමුක්තියට, නිදහස, විවේකයටපත් වෙන්නේ, නිදහසටපත් වෙන්නේ, විමුක්තියටපත් වෙන්නේ, නිවනක් හම්බ වෙන්නේ, සැනසීමක් හම්බ වෙන්නේ. ඉතින් ඒ දහම අහනකොට බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව මේ දේශනාව දිශාවට හොඳට කන හිත යොමු කරගෙන සමාධිගත වුණා වගේ බණ පදයක් පදයක් පාසාව මේ දේශනාවත් එක්ක ඉවර වෙනකන් ඉන්න ඕන. අපි පැය ගණන් බණ කියන්නේ පැයක් ඇතුළත මේ දේශනාව අවසන් වෙන. එතකොට ඒ දේශනාව තුළ තමන්ගේ හිත රඳව ගන්න ඕන. පූර්ණ අවධානය තියා ගන්න ඕන. හිත බාහිරයට යන්න නොදී අතීත දේවල්, අනාගත දේවල්, බාහිර දේවල් හිතන්න නැතුව මේ දේශනාව තුළට පූර්ණ අවධානය තියාගෙන බොහොම ඉවසීමෙන්, බොහොම පූර්ණ අවධානයකින් යුක්තව, හොඳ සිහිනුවණින් යුක්තව, බොහොම ඕනකමින් මේකට අවධානය යොමු කරගෙන ඉන්න ඕන. ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම ඇහෙන දේ හොඳට මෙනෙහි කරන්න ඕන, චින්තනය කරන්න ඕන, හිතන්න ඕන, මොකද්ද මේ කියන්නේ කියලා. මේ කියන එක තමන්ගේ හිතට දැනෙනවද, නුවණට දැනෙනවද, වැටහෙනවද, මේ ඇත්තක්ද බොරුවක්ද, මේ තමන් ඒ අහන අවධානයේ තියාගෙන හොඳට හිතට අරගෙන ඒක මානසිකාර කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන, හිතන්න ඕන, චින්තනය කරන්න ඕන ඒ ඇහෙන දේ. ඒ වගේ මේක හිතට ගනිමින්, චින්තනය කරමින් ඒකේ අර්ථය අධ්‍යයනය කරන්න ඕන, ගවේෂණය කරන්න ඕන, ඒක වටහා ගන්න, අවබෝධ කරගන්න, ජීවිතය තුළින් ඒ දහම සජීවීව අත්දකින්න, මේක තමන්ගේ ජීවිතය තුළින් දැකිය හැකි ප්‍රායෝගික දහමක්ද, එහෙම නැත්නම් හුදු සංකල්පයක්ද, හිතලුවක්ද, මේක මේ තමන්ට ප්‍රායෝගිකව අත්දැකිය හැකි ප්‍රයෝජනවත් ප්‍රායෝගිකව භාවිත කරලා මේකෙන් වැඩ ගන්න පුළුවන්, සැනසීම ගොඩනගා ගන්න පුළුවන් දහමක්ද කියන එක බලන්න ඕන. අපි අහන දහමක් ඔබ බණක් ඇහුවනම් ඒ බණ අහලා ඔබේ ජීවිතයට ඒ දහම ගලපාගෙන ඒකේ ප්‍රතිඵලේ ප්‍රායෝගිකව භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නැත්නම් බණ අහලා වැඩක් නැහැ. අපි බණක් ඇහුවාම ඒ බණ තමන්ගේ ජීවිතයට ගලපගෙන තමා තුළින් ඒ දහම ප්‍රකට වෙනකොට සැනසීම, ශාන්තිය, නිවන, නිවීම අත්දකින්න, භුක්ති විඳින්න පුළුවන්කම තියන්න. එතකොට ඒ බණ ඇහුවා වේ. ඔබට ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙන්නේ නැති, ඔබේ ප්‍රශ්න निराකරණය වෙන්නේ නැති, ඔබට නිදහස, විවේකය, නිවන හම්බ වෙන්නේ නැති, කෙලෙස් දාහ දැවිලි සංසිඳෙන්නේ නැති දෙයක් ඇහුවට වැඩක් නැහැ. ඒ නිසා අහන ධර්මයෙන් ඔබට සැනසීම ගොඩනැගෙන්න ඕන, ලෝකයාට සැනසීම තියෙන්න ඕන. ඉතින් අන්න ඒ වගේ ප්‍රායෝගික දහමක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එහෙම නැතු ඒක අහලා ඒක ප්‍රතිඵල ලැබෙන්නේ ලබන ආත්මේ. තව ආත්ම භාව දහසක් 10ක් ගියාම 100ක් ගියාම මතු කාලේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි ඒකේ ප්‍රතිඵලය ලබන්න තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි. මේ මරණින් මෙහා පැත්තේ තමයි ඔක්කොම ප්‍රතිඵල තියෙන්නේ. එහා පැත්තේ ප්‍රතිඵල නෑ මේක. මරණින් මෙහා පැත්තේ. දැන් නිවන් දකින්නේ මරණින් එහා පැත්තේද මෙහා පැත්තේද? මෙහා පැත්තේ. ඉතින් අනිත්‍යය ඔක්කොම තියෙන්නේ මෙහා පැත්තේ. මරණින් එහාට නෙවෙයි අපි සැනසී මරණින් පස්සේ මොන වෙනවද කියලා අපි කවුද දන්නේ? මරණින් මැරෙන්න ඉස්සෙල්ල සැනසීම විඳින්න ඕන. මැරෙන්න ඉස්සෙල්ල නිවනක් දකින්න ඕන. මැරෙන්න ඉස්සෙල්ල මේ ධර්මයේ තුලින් සැනසීම දැනෙන්න උනන් නිවෙනි දහමක් හොයන් යන්න. ඔබට එතකොට මෙලව සුවපත් වෙනකොට පරලෝක ගැන සුවපත් භාවය ගැන හිතන්න දෙයක් නැහැ. ඒකාන්තයෙන් සුවපත්. මෙලව සුවපත් නම්, මෙලව සංසිඳීලා නම්, මෙලව ධර්මයෙන් සැනසීම භුක්ති විඳිනවා නම් එයාගේ පරලෝක ගැන ආයේ හිතන්න දෙයක් නැහැ. ඒකාන්තයෙන් එයා පරලෝක සුගතියේ. ඒ නිසා මෙලව පීඩණයට, වෙහෙසට, විඩාවටපත් වෙනවා නම් දුක නිවා ගන්න බැරි නම් ඔබට පරලෝවෙදිත් ඒ දුක නිවා ගන්න බැරි වෙනවා. ඒ නිසා දහමි ප්‍රතිඵලය එලවට නෙවෙයි මෙලවට ඉස්සෙල්ල හොයන්. මෙලවින් සැනසීම ලබන්නේ කොහොමද කියන එක ධර්මයෙන්. පරලොවේ එතකොට සැනසීම નિરાයාසයෙන් ගොඩ නැගෙනවා.
ඉතින් අද ධර්මානුශාසනාව සඳහා විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක් මාතෘකා කරගෙන ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ගාථා ඒ සූත්‍රයේ තියෙන අර්ථය දහම අපේ ශක්ති පමණින් ප්‍රකට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක් තියෙනවා අස්සාද කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම මොකද්ද? අස්සාද ආස්වාදයේ කියන එක. ආස්වාදයේ කියන්නේ සතුට, සොම්නස, මිහිරි බව. ඒ තමයි සතුට, සොම්නස, මිහිරි බව. ඒ තමයි ආස්වාදේ. ඒ සූත්‍රයේ නමත් අස්සාද ආස්වාද සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දේවරම් විහෙරි වැඩේ ඉන්න දිනක භික්ෂූන් වහන්සේලාට තමයි මේ දේශනාව සිද්ධ කළේ. භික්ෂූන් වහන්සේලාට විතරක් ප්‍රයෝජනවත් වෙන එකක් නෙවෙයි, මේ සමස්ත දෙවි මිනිසුන්ට, සමස්ත ප්‍රජාවටම, මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම සමස්ත සත්වයන්ටම ජීවිතයට වැදගත් වෙන පොදු න්‍යාය ධම ධර්මතාවයක් තමයි උන්වහන්සේ ධර්මයේ හැටියට දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෞද්ධයන්ට විතරක් තියෙන එකක් නෙවෙයි. මේ ධහම එහෙම ආගමක් නෙවෙයි බුදු දහම කියන්නේ. මේක බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, ආගමික වේවා, නිරාගමික වේවා, ඕනම සමාජයේ ආගමික ભેදයක් නෑ, ಜಾති ભેදයක් නෑ. මනුස්ස වේවා, දිව්‍ය වේවා, බ්‍රහ්ම වේවා, අමනුෂ්‍ය වේවා, මේ ඕනම කෙනෙක්ගේ ජීවිතයේ යථාර්ථය සත්‍යය තමයි බුදුරජාන් වහන්සේ ධර්මයේ හැටියට ප්‍රකට කළේ. ඒක බෞද්ධ එහෙම වෙන් කරන්න බෑ මේ ධහම. සම සියලු සත්වයන්ගේ ජීවිතයේ යථාර්ථය කියවා ගන්න, සත්‍යයේ යථාර්ථය කියවා ගන්න බුදුදහමෙන් තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් ඒ ධහම තමයි මේ බුදුදහම හැටියට ප්‍රකට කරන්නේ. එතකොට මේ අස්සාද සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අසුතමා භික්කවේ පුතුජනෝ රූපස්ස අස්සාදං ච ආදීනවංච නිස්සරණංච යතහ භූතං නප්පජානාති. අසුතවා පුතුජනෝ අසුතවා භික්කවේ පුතුජනෝ රූපස්ස අස්සාදං ච ආදීනවංච නිස්සරණංච යතහ භූතං නප්පජානාති. මහණෙනි, මේ අසෘතවත් පුතුජනයා, අසෘතවත් පුතුජනයා, අසුතවත් පුතඥය කියලා කියන්නේ පින්වත්නි මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා නැහැ, සද්ධර්මයේ අහලා නැහැ, යෝනිසෝ මනසිකාරේ අයෝනිසෝ මනසිකාරේ තෝරගෙන නැහැ, දන්නේ නැහැ, හොඳ නරක දෙක, පිම්පව් දෙක දන්නේ නැහැ, කුසල් අකුසල් දන්නේ නැහැ, යෝනිසෝ මනසිකාරේ අයෝනිසෝ මනසිකාරේ දන්නේ නැහැ. එතකොට බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා නොදකපු, ඒ ආර්ය ධර්මයේ නොවසපු, ඒ ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ, ඒ ධර්මයේ නොහික්මුණු, අන්න ඒ කෙනාට තමයි කියන්නේ මේ ඒ ධර්මයේ නොහික්මුණු, කෙලෙස් බරිත, කෙලෙස් බොහෝ කෙලෙස් තියෙන කෙනාට තමයි අසුතවත් පුතඥයා කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්නේ අසුතවත් පුතඥ වැඩිපුර. එතකොට අසුතවත් පුතඥයා කියලා කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා නොදකපු, සත්පුරුෂ ඇසුරක් කවදාකවත් ජීවිතේට නොලබපු, සත්පුරුෂ ධර්මයේහි නොහික්මුණු, සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ, අවශ්‍යත් නැහැ යාට. අන්‍යයට කියනවා එයාගේ මනස කෙලෙස් බරිත, එයා තණ්හාවෙන්, දිට්ඨියෙන්, මානෙන්, අවිද්‍යාවෙන් කෙලෙස් බහුලයි ඒ කෙනාගේ මනස. අන්‍යයට කියනවා අසෘතවත් පෘතජ්ජනයා කියලා. එතකොට එයා කවදාක බනහපු කෙනෙක් නෙවෙයි, ධර්මයේ අහපු කෙනෙක් නෙවෙයි, තුනුරුවන් සරණ ගියපු කෙනෙකුත් නෙවෙයි, බුද්ධ ආදී උත්තමයන් වහන්සේට පහදුණු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ අසුතවත් පෘතජ්ජනයා, ඒ අසුතවත් පෘතජ්ජනයා දන්නේ නැහැ කියන රූපේ ආස්වාදය ගැන. රූපේ ආස්වාදං රූපංච රූපස්ස අස්සාදං නප්පජානාති. රූපේ ආස්වාදය දන්නේ නැහැ කියන එයා. රූපස්ස ආදීනවංච නප්පජානාති. රූපේ ආදීනවය දන්නේ නැහැ කියන. රූපස්ස නිස්සරණං අප්පජානාති. රූපේ නිස්සරණය දන්නේ නැහැ කියන. එතකොට රූපේ ආස්වාදේ දන්නේ නැහැ, ආදීනවේ දන්නේ නැහැ, නිස්සරණය දන්නේ නැහැ. අන්න ඒකට කියන අසෘතවත් පුතඥයා කියලා. දැන් අපි දන්නවද රූපේ ආස්වාදේ, රූපේ ආදීනවේ,
රූපේ නිස්සරණේ. ඒ වගේම සුතවා අරිය ශාවකෝ, ඒක අනිත් පැත්ත කියනවා. සුතවා කෝ භික්ඛවේ අරිය ශාවකෝ රූපස්ස අස්සාදංච ආදීනවංච නිස්සරණන්තේ අචාභූතං පජානාති. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මේ ධර්මයේ අහපු සද්ධර්ම කල්යාණ මිත්‍ර ඇසුර ලැබපු කෙනා, සල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්මයේ අහලා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ තෝරාගත්ත, දැකගත්ත, ආර්යයන් වහන්සේලා දැකපු ආර්ය ධර්මයේ දක්ෂ, ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් වහන්සේලා දැකපු සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ, ඒ ධර්මයේ හික්මුණු පුහුණු වුණු යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ ධන්න ධර්මයේ ඇසූ පිරු කෙනාට කියනවා සුතවා අරිය ශාවකෝ කියලා. සුතවත්ය. එයා හොඳට සත්පුරුෂ ඇසුර ඇසු යටතේ සද්ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය අනුසෝ මනසිකාරය හොඳට වෙන් කරලා නුවණින් තෝරාගත්ත, අවබෝධ කරගත්ත කෙනෙක් තමයි සුතවා අරිය ශාවකෝ කියලා කියන්නේ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ ආස්වාදයේ මොකද්ද කියලා දන්නවා කියලා බුදුරජාන් වහන්සේ. රූපේ ආදීනවය කියන්නේ මොකද්ද කියලා දන්නවා කියලා. රූපේ නිස්සරණය කියන්නේ මොකද්ද කියලාත් එයා දන්නවා කියලා. ආ, එතකොට අසුතවත් පෘථජ්ජනයා රූපේ ආස්වාද ආදීනව නිස්සරණ දන්නේ නැහැ. සෘතවත් ආරේ ශ්‍රාවකයා රූපේ ආස්වාද ආදීනව නිස්සරණ දන්නවා. ඔන්න ඕක තමයි ඒ අස්සාද සූත්‍රයේ. ඉතින් රූපේ විතරක් නෙමෙයි, වේදනාවේ ආස්වාද ආදීනව නිස්සරණ, සංඥාවේ ආස්වාද ආදීනව නිස්සරණ, සංකාරයේ ආස්වාද ආදීනව නිස්සරණ, විඥානයේ ආස්වාද ආදීනව නිස්සරණ. පෘථජ්ජනයා දන්නේ නැහැ, සුතවත් ආරිය ශ්‍රාවකයා දන්නවා. ඔන්නෝක තමයි ඒ අස්සාද සූත්‍රයේ සඳහන් වෙන ಉದ್ದೇಶය. එහෙම නැත්නම් ඒකේ අන්තර්ගතය. ඔය කරුණු ටික තමයි ඒකේ සඳහන් වෙන්නේ. දැන් අපි සලකා බලමු අපි කොහොමද ඕක තේරුම් ගන්නේ. දැන් ওই මට්ටමින් ඕක ඔහොම කිව්වයි කියලා වැටහීමක් නැහෙනි. තෝරගන්න අමාරුයි, වැටහෙන්නේ නැහැ. අමාරුයි, දුෂ්කරයි වටහා ගන්න. ඒක දැනෙන්නේ නැහැ හිතට. එතකොට ආස්වාදය කියන එක අපි ඉස්සෙල්ල නිර්වචනය කරගන්න ඕන. ආස්වාදය කියන්නේ සතුට. රූප ආස්වාදේ, සද්ද ආස්වාදේ, මේ රූප දැක්කහම මනසට දැනෙන සතුට, සොම්නස, මිහිරි බව. ශබ්ද අහනකොට හිතට දැනෙන සතුට, සොම්නස, මිහිරි බව. ඒක තමයි ආස්වාදේ. ගන්ධ සුවඳ බලනකොට, රස දැනෙනකොට දිවට, කයට පහස දැනෙනකොට හිතට දැනෙන සතුට, සැනසීම, සොම්නසක්, මිහිරි බවක්. අන්න ඒකට ප්‍රිය භාවයක් හිතට දැනෙන. අන්න ඒකට තමයි ආස්වාදය කියලා කියන්නේ. රූපාස්වාදේ, සද්දාස්වාදේ, ගන්ධාස්වාදේ, රසාස්වාදේ, පොට්ටබ්බ ආස්වාදේ, ඒ විදිහට මේ පංචකාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. එතකොට ඒ රූපේ ආස්වාදයක් තියෙනවා. ඒ වගේ වේදනාවේ, සංඥාවේ, සංකාරිත, විඥානෙත් ආස්වාද තියෙනවා. යම් රූප කෙරෙහි අපට යම් ඒකේ සතුටක්, සොම්නසක් ඒ රූප තුලින් ගොඩ නැගෙනවා අපේ මනසේ. යම් වින්දනයක් කෙරෙහි, විඳීම් කෙරෙහි අපට සතුට, සොම්නස අපිට මනසේ හැදෙනවා. යම් සංඥාවල, යම් රූප සංඥා, ශබ්ද සංඥාවල, ඒ සංඥාවලින් අපට සතුට, සොම්නස මනසේ ජනිත වෙනවා. යම් සංස්කාර තුලින්, යම් සිත් සිතේ පහළ වෙනකොට, යම් සිතක් හිතේ පහළ වෙනකොට ඒ හිතේ ආස්වාදයක් තියෙනවා, සතුටක් තියෙනවා, සොම්නසක් තියෙනවා ඒ මනෝභාවය තුල. අන්නේ විදියට මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඤ්ඥානය ආස්වාදය හැටියට දැනගන්ටෝ. ඒවගේම ආදීනවය කියල කියන්නේ විපරිනාමය. එක තින් ආදීනව කියන එක භයානක පැදැන්. ආනිසංස කියන්නේ යහපත් විපාක. ආදීනව කියන්නේ අනිටු විපාක, දුක් විපා, කටුකු විපාක, ආදීනය භයානක පැත්ත ආදීනවය. එතකොට රූපයේ ආස්වාදය දැනගන්න කියනවා. රූපේ ආදීනවේ, රූපේ තියෙන භයානක පැත්ත, රූපේ තියෙන දෝෂය, රූපේ තියෙන විපහක, අනිටු විපහක, එහි තියෙන දුක් බර ස්වභාවය, අන්නේ එහි තියෙන විඩාව, වෙහෙස, එහි තියෙන නඩත්තුවේ දුක, එහි තියෙන අසුභ බව, එහි තියෙන අනිච්ච ස්වභාවය, එහි තියෙන දුක්ඛ ස්වභාවය, එහි තියෙන අනාත්ම ස්වභාවය, අන්නේ විදියට එහි තියෙන වෙහෙස, විඩාව, අන්න ඒක තමයි එහි තියෙන භයානක පැත්ත, ආදීනව පැත්ත. එතකොට ආදීනවේ දැනගන්න කියලා. නිස්සරණය කියන්නේ ආස්වාද ආදීනව දෙක යමක දැක්කොත්
ඒ කෙරෙහි මනස කලකිරෙනවා. කලකිරණයකින් නොඇලීම ඇති වෙනවා. චන්දරාගය එතකොට දුර වෙනවා ඒ කෙරෙහි තියෙන රූපය කෙරෙහි. අන්න එතකොට ඒ රූපය කෙරෙහි මධ්‍යස්ථ ධාතාවේ මනසේ ගොඩ නැගෙනවා. උපේක්ෂාව ඇති. අන්න ඒක තමයි නිස්සරණය කියලා කියන්නේ. එතකොට රූපේ නිස්සරණය කියලා කියන්නේ රූපය කෙරෙහි තියෙන මානසික බන්ධණයෙන් එයා නිදහස් වෙනවා. දැන් අපි යම් යම් රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට යම් කිසි විදියකට මේ දේවල් බන්ධනේ වෙලා තියෙන මානසිකව බැඳිලා ඉන්නෝනේ අපි. අන්නේ බන්ධනේ මානසික සංකල්පිත බන්ධණයෙන් එයා නිදහස් වෙනවා මනස යාවේ. අන්නේ මනස චන්දරාගයෙන් නිදහස් වීමල තමයි නිස්සරණය කියලා කියන්නේ. එහෙම නිස්සරණේ ලබන්න බෑ ආස්වාද ආදීනව නොදකපු කෙනෙකුට. ආස්වාදේ දැකපු ආදීනවේ දැකපු කෙනෙක් තමයි මේ හිත ඒවෙන් ගැලවෙන්නේ, නිදහස් වෙන්නේ, විමුක්තියටපත් වෙන්නේ. චන්දරාගේ දුරු වෙන ඒ කෙරෙහි මධ්‍යස්ත භාවය ඇති වෙලා සෑහීමකටපත් වෙලා තෘප්තිමත් වෙලා ඒවෙන් මනස මිදෙන්නේ. දැන් ලෝකේ ආස්වාදී ආදීනවය තුලින් දැකේ නැති කෙනා තෘප්තිමත් නැහැ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයා ඒ කෙනා ඒව කෙරෙහි මානසික බන්ධනයෙන් යුක්තව ඒව පස්සේ ලුහු බඳින ස්වභාවය තියෙනවා. අන්න එතකොට එයා නිස්සරණයටපත් වෙලා නැහැ. ඒව ගැන බලාපොරොත්තු වෙනව තව. තව ඒව අපේක්ෂා කරනවා. ඒව කෙරෙහි දැඩි මානසික බැඳීම් තියෙනවා. අන්න ඒ නිසා යා මානසික විඩාවට, වෙහෙසට, දුකට, පීඩාවට පත් වෙනවා. කෙලෙස් ආවේගවලට පත් වෙනවා. එතකොට යා නිස්සරණේ ලැබලා නැහැ, නිවන් දැකලා නැහැ, විමුක්තියටපත් වෙලා නැහැ. මේ සංස්කාරයන්ට බැඳිලා තියෙනවා. එතකොට යා දුකින් මිදිලා නැහැ. දහම හම්බ වෙලා නැහැ. එතකොට දැන් බලන්න මේ හරි වටිනා දහමක් මේ කියන්නේ. ආස්වාදය මේක බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා, ආගමිකයක් ආගමක් අදහන් නැති අය ලෝකේ ඉන්නවා. නිර්ආගමිකය කියලා පිරිසක් ඉන්නවනේ. ඒ නිර්ආගමික වුණත් ආගමික වුණත් කොයි කවුරු වුණත් ඒ හැම කෙනෙකුගේම ජීවිතයේ ආස්වාදයක් තියෙනවා. විඳිනවා යා. ආදීනමයක් තියෙන හැම කෙනෙක් තුළම. නිස්සරණයක් තියෙනවා. ඒක බෞද්ධයන්ට විතරක් තියෙන එකක් නෙවෙයි. සියලු දෙනාටම, දෙවියන්ට, බඹුන්ට පවා, දුස්සමාන අදුස්සමාන සකල ජීවීන්ට, ඒ හැම කෙනෙකුගේම ජීවිතය තුළ ආස්වාද ස්වභාවය තියෙනවා. ආස්වාද කරන ස්වභාවය තියෙනවා. ආදීනව ස්වභාවයක් හැම කෙනෙකුගේම ජීවිතය තුළ තියෙනවා. ආගමික මතයකින් තොරව නිස්සරණය කියන එකක් තියෙනවා. එතකොට මේක මේ සකල ජීවීන්ගේ ජීවිතය තුළ තියෙන ස්වභාව පොදු ධර්මතාවයක්, යථාර්ථයක්, සත්‍යයක්. ඒක හැම ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් කියලා එකක් ජීවිතයක් තුල නැ මොන බුරු කතාවක් දෝක. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ ලෝකේ කිසිම කෙනෙකුට. ආස්වාද ආදීනව නිස්සරණ කියලා ධර්මතාවයක් අපේ ජීවිතය තුල තියෙනවා. අන්න ඒක අවබෝධ වීම තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම දන්නවනම් එයා ජීවිතයේ ආස්වාදේ දන්නෝ, රූපේ ආස්වාදේ දන්නෝ, ආදීනවේ දන්නවනම්, නිස්සරණේ දන්නවනම් එයා බුදුදහම දන්න කෙනෙක්. බුද්ධ දේශනාව පණිවිඩේ දාන. ඒව දන්නේ නැත්නම් එයා බුදුදහම දන්නේ නැහැ. බුද්ධ දේශනාව බුදුරජාන් වහන්සේ පණිවිඩේ දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කරන පින්වත්නි, මේ රූපේ ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන ධර්මතා තුන දේශනා කරන්න සමර්ථ වෙන්නේ එක්ක බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි කියලා. බුදුරජාණන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් විතරයි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා එක්ක බුදුරජාන් වහන්සේ මේ ආස්වාදාදීනව ගැන කී දේශනා කරනවා. එහෙම නැත්නම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වන පිරිසෙන් කෙනෙක් තමයි ආස්වාදාදීනව නිස්සරණ ගැන කියන්න සමර්ථ වෙන්නේ. දැන් ඔබ බාහිර විවිධාකාර විද්‍යා විෂයන් නොඑක් විෂයන් අධ්‍යයනය කළා ඇති. ලෝකේ බොහෝ දර්ශන ඔබ අහලා ඇති. ඔබට අහුවෙලා තියෙන දාර්ශනිකයෝ, චින්තකයෝ, විද්‍යාඥයෝ මේක විදිහේ දාර්ශනිකයෝ ලෝකේ මත ඉදිරිපත් කළ තියෙන විවිධ විෂයන් හරහා විවිධ විෂය කරුණු ඔස්සේ ඔබට ඇහිලා තියෙනවද ඒ කිසිම විද්‍යාඥයෙක්, කිසිම දාර්ශනිකයෙක්, කිසිම චින්තකයෙක්, ලේඛකයෙක්, මහාචාර්යවරයෙක් ඒ බාහිර විෂය ත්‍රිපිටකයෙන් තොරව, බුද්ධ දේශනාවකින් තොරව ආස්වාදය ගැන කියලා තියෙනවද ඒගොල්ලෝ? ආදීනවය ගැන, නිස්සරණය ගැන එහෙම කියලා ඔබට ඇහිලා තියෙනවද? ඔබ දැකලා තියෙනවද? එතකොට දැන් බලන්න ඒ ආස්වාද ආදීනව නිස්සරණ සමුදේ වය කියන ධර්මතා පෙන්වන්නේ බුදුදහමක විතරයි. බුදුදහමක විතරයි. ඉතින් ඒ නිසා ඒක බුද්ධ දේශනාවෙම තියෙනවා.
එතකොට අපි සලකල බලන්න ඕන මේ ආස්වාදය කියන්නේ මොකද්ද? ආස්වාදය ඇති වෙන්නේ කොහොමද? ආස්වාදය නැති වෙන්නේ කොහොමද? මේ හැම රූපයක්ම හැම සබ්දයක්ම අපට ආස්වාදය ඇති වෙනවද හැම කෙනෙකුට මේකම වගේ? ඒක කොහොමද මනසේ ගොඩ නැගෙන්නේ? ඒක කොහොමද මනසේ නැති වෙන්නේ? දැන් ආස්වාදය ඒක ප්‍රතිවිරුද්ධ එක තමයි දොම්නස දුක දොම්නස. අනිත් පැත්ත සොම්නස දුක සතුට සොම්නස දුක දොම්නස. එතකොට මේ ආස්වාද කොහොමද මනසේ ඒ සතුට සොම්නස මිහිරි බව කියන එක ඇති වෙන්නේ? ඒක ඇති වෙන්නේ පින්වත්නි සංකල්පිතවයි. සාපේක්ෂ සංකල්පිතයකින් තමයි මනසේ ඒ ආස්වාද සතුට සොම්නස කියන එක ගොඩ නැගෙන්නේ. ඒක අපි තමන්ගේ ඇතුළතින් යමක ඇත්ත නොපෙනීමක් එක්ක සංකල්පිතව සාපේක්ෂව හිතල ඇතුළින් හදාගන්න එක. හදල විඳින එකක් තියෙනවා. ලෝකේ තියෙන සැපක් නෙවෙයි විඳින්නේ. මනසින් ඒ කෙරෙහි තමන් දකින කෝණයට අනුව තමන් ඇතුළතින් ආස්වාදය සතුටක් ඇති වෙනවා. දැන් අපි හිතමු හැම කෙනාගේම හැම එකම අරමුණ එකම ආස්වාදය දැනෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ දැහැත් වට්ටිය ගම්. දැන් දැහැත් වට්ටිය දකින සමහර කෙනෙකුට ඕක දැන් හොදට බුලත් විට කන කෙනෙකුට ওই දැහැත් වට්ටියේ දැක්කහම එයාට සතුටක් එන්නේ නැද්ද? බුලත් විඩක් කන්නේ නැත්නම් හොඳයි කියලා එයාට එන ආස්වාදය සතුටක් එනවා. දැන් බුලත් විඩ කන්නේ නැහැ. ඔව් බුලත් විඩ කෑම කටේ පිළිකා එනවා. ඌව මහ භයානකයි. පිළිකාකාරක වෙයි තියෙනවා. පුවක් වල හුණු වල දෝය පිළිකාකාරක. ඌව හරි භයානකයි කියලා සමහරු ඒ එහෙම හිතලා එතකොට මොකද වෙන්නේ? එයාට සතුටක් එනවද? නෑ එයා ප්‍රතික්ෂේප කරනවා. එයා බයයි ඒකට. යාට ඇති වෙන්නේ ඒ පිළිබඳ අප්‍රිය භාවයක්. ප්‍රිය භාවයක් සතුටක් සොම්නසක් මිහිරි බවක් යාට බුලත් වලින් දැනෙන්නේ. එතකොට බලන්න එකම අරමුණ කෙනෙකුට සතුටක් ආවා කෙනෙකුට දුම්නස ආවා. තව කෙනෙක් ඉතින් ඔක තව කෙනෙකුට ඔක ගාණක් නෑ ඉතින් ඒ බුලත් මැදිස්තයි ඉතින් විශේෂයක් නෑ යාට. එතකොට දැන් එකම අරමුණක් තුන් දෙනෙක් දකින්න එක්කෙනෙක් බුලත් වට්ටිය දකින්නකොට යාට ලොකු ආස්වාදයක් ඇතුලින් දැනෙනවා. තව කෙනෙකුට මහ දුම්නසක් දැනෙනවා. ඕක මහ පිළිකාකාරක දෙයක්. එතකොට තව කෙනෙකුට ඕක මධ්‍යස්ත වෙන්න පුළුවන්. එයාට ගාණක් නැහැ. එතකොට එකම අරමුණ තුන් දෙනාට තුන් විදියකට ප්‍රතිචාර දැක්වේ කොහොමද? දැන් බුලත් වට්ටියෙන් සතුට ආව නම් හැමෝටම සතුට එන්න එපා ඒක දකිනකොට. එහෙම වෙන්නේ නැහැ. බුලත් වට්ටිය දැකලා දුම්නස එනවා නම් හැම කෙනාටම දකිනකොටම හිත නරක් වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. බුලත් වට්ටිය දකිනකොට මධ්‍යස්ථා වෙනව නම් හැම කෙනාටම හිතේ මධ්‍යස්ත භාවය එන්න එපා. එහෙම වෙන්නේ. හැබැයි ඒක අරමුණේ වෙනසක් නැහැනේ. අරමුණේ වෙනසක් නැහැ. එකම ආරම්මණය ඇහැට වදින්නේ. හැබැයි මනෝමයෙන් තුල ගොඩනැගෙන මනෝභාව තුනක්. මනසේ ස්වභාව තුනක් ගොඩනැගේ. එක්කෙනෙක් සොම්නසයි, එක්කෙනෙක් ඊට හාත්පසින් වෙනස් දොම්නසයි, එක්කෙනෙක් මධ්‍යස්ථයි. එතකොට එකම අරමුණක් තුන් දෙනාගේ මැස් දෙකට ආවේ ඒ අරමුණේ වෙනසක් නැහැ. හැබැයි මනස තුල අභ්‍යන්තර දරණ දැරීම තුන් ආකාරයකට බෙදිලා ගියා. එහෙම වුණේ කොහොමද? එයා මානසික වේ කිරෙහි දකින කෝණේ අනුව සාපේක්ෂ සංකල්පයේ අනුව කෙනෙක් ඒ රූප ආරම්භනේ දැකලා ඒක සමන්ට ප්‍රීතිය සතුට එන විදියට ඇතුලෙන් චින්තනය කළා, මනසිකාර කළා, අයෝනිසෝ මනසිකාරය යෙදුනා. එතකොට එයාගේ මනසේ අර රූපයත් එක්ක සොම්නස ආවා. සුබ නිමිත්තක් එයාට. ඒ සුබ නිමිත්තට අනුව අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට හේතු කොටගෙන සොම්නස මිහිරි බව සතුට ප්‍රීතිය ආස්වාදේ දැනෙනවා. කව කෙනෙක් ඕක එයාටත් ඒ ආරම්මණයමයි. ඒ ආරම්මණය දිහා එයාට තියෙන පටිඝ ආරම්මණයක්. එතකොට එයා දුම්නස් සහගතව එයා අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට එයාගේ මනසේ ප්‍රතික්ෂේප වීමක් දුම්නස් සහගත බවක් අමිහිරි බවක් දුකක් කටුකත්වයක් මනසේ ගොඩනැගේ. එතකොට එයාට ඒක ගොඩනැගුණේ අර බුලත් වට්ටියෙන් ආව නෙවෙයි සොම්නස දුම්නස. එයාලා මනසින් හිතල ඇතුලින් හදාගත්තේ. සොම්නස හදාගත්තෙත් දුම්නස හදාගත්තෙත් ඇතුලින් තමන් හිතලා කල්පනා කළා. එතකොට ඒ සොම්නස දුම්නස බුලත් වට්ටියට අයිතිද? බුලත් වට්ටියට අයිති නෑ. බුලත් වට්ටිය එයාලා සොම්නස් කරෙත් නෑ, දොම්නස් කරෙත් නෑ, මධ්‍යස්ත කරෙත් නෑ. එයාලා ඇතුලෙන් හිතලයි මධ්‍යස්ත උනේ, ඇතුලෙන් හිතලයි දොම්නස් උනේ, ඇතුලෙන් හිතලයි සතුට හැද සතුට ගොඩ නැගුවා.
එතකොට බලන්න මේ වගේනේ අපි ජීවිතේ විඳපු අපි දැන් ජීවිතේ විඳලා විඳවලා තියෙනෝනේ. ඉපදුණු දවසේ මේ ඇහැ පිනෙව්ව, කන පිනෙව්ව, නාසය, දිව, කය පිනවමින් ආස්වාදේ හෙව්වා. ආස්වාදේ විඳා. ආස්වාදේ හොය හොයා ගියා. විඳලා විඳවලා දැන් මේ අත්දැකීම් තියෙනවා ඔබ අප කාටත් තියෙනවා. දැන් බලන්නේ ආස්වාදේ විඳලා තියෙන්නේ අපි මනසින් ඇතුලින් සංකල්පිතව හදාගත් ආස්වාදයක් නේද විඳලා තියෙන්නේ. අපි සතුටු අපි අසතුටට, දුම්නසට, දුකට, වේදනාවට, වෙහෙසටපත් වෙච්ච අවස්ථා ඇති. අපට ඇඬුණු අවස්ථා, අපට ශෝකයක්, හිතට දුකක්, වේදනාවක්, ආවේගයක් හිතට ඇවිච්ච ද්වේෂ සහගත භාවයක්, ගොඩ නැගිච්ච මනෝභාවයක් අත්දැකීම ඔබ අප හැම කෙනෙකුටම තියෙනවා. ඒ මනසේ ද්වේෂ සහගත, වෛරී සහගත ඒ රළු මානසිකත්වයේ අත්දැකීම ඔබට තියෙනවා, මට තියෙනවා. ඒ අත්දැකීම ඇත්තටම බාහිර ආරමුණකින් ඒක අපි ආවද, ඇතුලින් අපිම හදාගෙන දුක හදාගෙන වින්දද? ඇතුලින් තමන්ම ද්වේෂය ඇතුලින් හදාගෙනයි වින්දේ. දුම්නසහගත. අපි සතුට වුණානේ යම් කිසි අවස්ථාවක. ඒ සතුට බාහිරින් ආව නෙවෙයි, ඇතුලින් සංකල්පිතව හදාගෙනයි වින්දේ. එතකොට මනෝමින් සැප හදාගෙන මනක්කල්පිත ලෝකයක සැප විඳලා තියෙනවා. මනසින් දුක නිර්මාණය කරගෙන මනක්කල්පිතව හදාගත්ත මනෝලෝකයක තමයි අපි අඬලා තියෙන්නේ, ශෝක කරලා තියෙන්නේ, ද්වේෂ කරලා තියෙන්නේ. එතකොට අපි නමුත් අපිට ඒ සොම්නස එනකොට අපි හිතුවේ මේ බාහිරින් මේක එනවා කියලා. මේ බුලත් වට්ටියෙන් තමයි මට සොම්නස එන්නේ. අර රූපෙන්, අර සද්දෙන්, අර ගන්ධෙන්, අර රසෙන්, අර පහසෙන් තමයි මට මේ ප්‍රීතිය සතුට එන්නේ කියලා බාහිර රූපයකට තමයි මේ සොම්නස පැවරුවේ. අර අහවල් කෙනා බැනපු නිසා, අහවල් දේ දැකපු නිසායි මට මගේ හිත නරක් වුණේ, ද්වේෂ සහගත වුණේ, මට මේ පීඩනයේ වෙහෙස ආවේ අහවල් කෙනා නිසා, අහවල් දේ නිසා කියලා බාහිරයට තමයි අපි හිත නමලා චෝදනා කරන්නේ. නමුත් බාහිරින් නෙවෙයි ඇතුලේ ප්‍රශ්නේ කොට නැගිලා තියෙන්නේ. බාහිරින් අපිට කවුරුවත් සොම්නස් අපට දීලත් නැහැ, දොම්නස් දීලත් නැහැ කවදාකවත්. අනාගතේ එහෙම ලැබෙන්නේ නැහැ. වර්තමානයේ කිසි කෙනෙකුට බාහිරින් අපට සොම්නසක් දෙන්නත් බෑ, දොම්නසක් දෙන්නත් බෑ. අපි ඒ එන ආරම්මණයට අනුව අපි මනසින් හිතලා තමයි සොම්නස් දොම්නස් මනසින් සංකල්පිතව සංකල්පනා කරලා ඇතුලෙන් හදාගත්තේ. ඒව තමයි විඳලා තියෙන්නේ. ඔන්න ආස්වාදේ. එතකොට ඒ ඇතුලෙන් හදාගෙන විඳින ආස්වාදය අප්පස්වාදු. ඒ ආස්වාදේ බොහොම අල්පයි, බොහොම ස්වල්පයි, බොහොම ශෙනිකයි. ඒ ආස්වාදේ බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. ඒක මනක්කල්පිතව මනසින් හදාගත්ත චිත්‍ර ලෝකයක, මනෝමය චිත්‍ර ලෝකයක විඳින විඳීමක් තමයි. සුඛ දුක හරි, සොම්නස් බව හරි, දොම්නස් බව හරි, අනේ ඒ වගේ. දැන් අපි හිතමු තව උදාහරණයක්. අපි හිතමු ඔන්න කවුරු හරි ඇවිල්ලා බොහොම පරුෂ වචනෙන්, රළු වචනෙන් කෙනෙක් අපට දොස් කියනවා කියලා හිතමු. ඒ උදාහරණයක්. දැන් ඕක ඇහෙනෝ තුන් දෙනෙකුට. දැන් කෙනෙක් බොහොම වේගවත්ව වචන ප්‍රකාශ කරමින්, බොහොම වේගවත්ව එයා වචන ප්‍රකාශ කරමින් රළු වචනෙන් බනිනෝ. ඒ වහන් ඉන්න බෑ. ඒ තරම් කටුක රළු වචනෙන් බනින්නේ. දැන් ඕක කෙනෙක් අහලා කෙනෙක් ඕක ඇහෙනකොට එයා හිනා වෙනවා කියන්නේ තව එක්කෙනෙක්. එයාට ඒක සතුටක් ඇතුලේ ඇති වෙන්නේ අර පරුස වචන ඇහෙනව. තවත් කෙනෙක් හිත නරක් වෙනවා, සමහරක් දුම්නස් සහගත වෙනවා. තවත් කෙනෙකුට ඉතින් ගාණක් නෑ ඒවා. ඒ වැහුණයි කියලා එයාට ඒ මනසට ඒක එච්චර දැනෙන්නේ නෑ. ඒකේ වටිනකමක්වත්, ඒකේ තියෙන ආස්වාදයක්වත් එයා ඒවට ලකුණු දෙන්න යන්නේ නෑ, වටිනාකම් දෙන්නේ නෑ ඒවට. එයා මධ්‍යස්තව ඉතින් ඉන්නවා. එතකොට බලන්න අර පරුස වචනය, රළු වචන කෙනෙකුට සතුට ඇති වුණා. කෙනෙක් හිනා වෙනවා ඒ වහලා. කෙනෙක් දුම්නස්සහගත වෙනවා, හිත නරක් වෙනවා, පීඩණයට, වෙහෙසට, විඩාවටපත් වෙනවා, ඔය ආවේගශීලී වෙනවා ඒක අහලා. තව කෙනෙක් මධ්‍යස්ත වෙනවා. දැන් බලන්න එකම શબ્දයක් ඇවිල්ලා කනේ වදින්නේ තුන් දෙනාගෙම. හැබැයි ඇතුලෙන් ඇතිවෙච්ච මනෝභාව තුන් විදියක්. දැන් ඒ શબ્දෙන් පරුස වචනේ අහනකොට ද්වේෂසහගත වෙනවා නම් තුන් දෙනාටම තරහ යනවා. තුන් දෙනාටම තරහ ගන්න ගියේ නෑ. ස්පර්ශ වචනේ අහනකොට සතුටක් ඇති වුණා නම් තුන් දෙනාම හිනා වෙන්නුනේ. එහෙම හිනා වුණේ නැහැ. පරුස වචනේ ඇහෙනකොට තුන් දෙනාට මැදිස්ත වුණා නම් තුන් දෙනාම මැදිස්ත වෙන්න ඕන. එහෙම නමුත් එහෙම වුණේ නැහැ. එතකොට එක්කෙනෙක් සොම්නස්, එක්කෙනෙක් දොම්නස්, එක්කෙනෙක් මැදිස්තයි. එතකොට මේ සොම්නස දොම්නස ඇති වුණේ වචනේන්ද? වචනෙන් නෙවෙයි. අර ශබ්දයෙන්ද? ශබ්දය නිසා නෙවෙයි. ශබ්දය නිසා
සොම්නස ගොඩ නැගුණානම් තුන් දෙනාටම සොම්නස එන්න ඕන හිතේ, සතුට එන්න ඕන. ඒ ශබ්දයෙන් කෙනෙකු දුක ඇති වුණානම්, දුක් සහගත බවක් තියෙනවනම් තුන් දෙනාටම දුක එන්න ඕන. දුක එන්නේ නැහැ තුන් දෙනාටම. සතුටෙන් මධ්‍යස්ථ භවක් නම් විතරමක් නම් එන්නේ තුන් දෙනාගම හිත මධ්‍යස්ථ වෙන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ ශබ්දය සොම්නස් කරෙත් නැහැ අපි. ඒ ශබ්දය අපි දොම්නස් කරෙත් නැහැ. ඒ ශබ්දය අපි මධ්‍යස්ථ කරෙත් නැහැ. අපි ඇතුලේ දරණ දැරීම දකින කෝණය ප්‍රඥාත්තිය සංකල්පයට අනුව තමයි මනසේ මනෝභාවයේ කෙරෙහි දකින විදිය හිතන විදියට තමයි මනසේ සොම්නස් දුම්නස් උපේක්ෂා සාගත ගුවා ගොඩ නැගුණේ. එතකොට අපි චෝදනා කරන්න ඕනේ බාහිර ශබ්දයකට අපි දොස් කියන්නවද? බයින කෙනෙකුට අපි දොස් කියන්නවද? නෑ. ඒ සියල්ලම ගොඩ නැගුණේ බාහිර කෙනෙක් බැන්න නිසා නෙවෙයි, මනසේ අපි ඒ කෙරෙහි දක්න කෝණය අනුවයි. දැන් මේ කතාව ඇහුවාම ඔබට ප්‍රශ්නේ ඔබට තේරෙන්න ඕනේ, මේ ප්‍රශ්න තියෙන්නේ බාහිර නෙවෙයි. ප්‍රශ්න තියෙන්නේ තමන්ගේම හිතේ තියෙන, මේ තමන්ගේ හිත හරියට කියව ගන්න බැරි ප්‍රශ්නේ මෙතන තියලා තිබිලා තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මේ හැම මොහොතක අපිට හිත වැරදුනේ, වචනේ වැරදුනේ, කායික ක්‍රියා වැරදුනේ, නොඑක් විදිහේ ප්‍රශ්න අපි තුල නිර්මාණය වුණේ, අර්බුද හැතුනේ, ගැටුම් ඇති වුණේ, අමනාපකම් ඇති වුණේ, මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ තමන්ගේ මනස තමන්ට හරියට ධර්මානුකූලව කියවගන්න අපෝසත් වීම නිසානේ. අන්න ඒක තමයි ධර්මයෙන් ඔබ ගන්න ඕනේ. එතකොට ඔබේ මනස තුල සොම්නස හැදෙන හැටි, දොම්නස හැදෙන හැටි, දුක හැදෙන හැටි, දුක නිවෙන හැටි, ආස්වාදය කියන එක දන්නවා කියන්නේ ඒකයි. එතකොට ආස්වාදය ඔබට දැනෙනකොට මේ ආස්වාදයේ සොම්නස වේවා, දොම්නස වේවා, මේ සතුට වේවා, අසතුට වේවා, මනසේ මනෝභාවයන් නිර්මාණය වෙනකොට, ගොඩ නැගෙනකොට ඔබට ධර්මානුකූලව එතන මනස කියව ගන්න පුළුවන් නම් අර බාහිර කිසිම දෙයකට ඔබ ඇඟිල්ල දික් කරන්නේ නැහැ, චෝදනා කරන්නේ නැහැ. බාහිර ලෝකයෙන් අපට ප්‍රශ්න නැහැ පෙන්වත්. ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ මනස තෝරගන්න බැරි නිසා බාහිර හිතේ තියෙන ප්‍රශ්න බාහිරට ගැට ගහගෙන ඉන්නේ. බාහිරට දීලා තියෙන්නේ. අපි අපට දුකක් ඇතුනොත් අපි බනින්නේ, අපි දැන් බයින කෙනාට අපි ඇතුලෙන් අපේ ප්‍රශ්නේ විසඳ ගන්න බලනෝ නෙවෙයි. අපි බලන්නේ එයාගේ බයිනක නවත්තන්න. එයාට එක්ක දඬුවම් කරනවා, එහෙම නැත්නම් එයාටත් බයිනෝ, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරලා යුක්තිය ඉල්ලනවා. මොකක් හරි එකකින් අර බාහිර වෙන තමයි පරිසරය තමයි අපි වෙනස් කරගන්න උත්සාහවත් වෙන්නේ. බාහිරේ වෙනස් කරගෙන මනස වෙනස් කරගන්න තමයි අපි බලන්නේ. ඒක කවයි. එහෙම කරගන්න පුළුවන් හැබැයි තාවකාලිකයි. ඒකෙන් විසඳුමක් එන්නේ එහෙම වෙනස් කර කර ඉන්න මේ කල්ප ගණන්. එහෙම වෙනස් කරලා ඉවර කරන්න බෑ. බයින මේසු ලෝකේ නවත්තන්න බෑ ඔක්කොම. ඉතින් ලෝකේ ඒ නිසා බාහිරයි වෙනස් වෙනවට වඩා තමන් මානසිකව මනෝමය පැත්තෙන් මේක මනස තේරුම් අරගෙන වෙනස් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි සාර්ථක. ඒක තමයි සාර්ථකම ක්‍රමය. එහෙනම් අපි තේරුම් ගන්නට ඕන තමන්ගේ මනස තුල මේ සතුට අසතුට සොම්නස දොම්නස මේ හැම දෙයක් මනසේ ගොඩ නැගෙන්නේ සංකල්පිතයකින් බව, සාපේක්ෂ සංකල්පිතයකින් බව වටහා ගන්න ඕනේ. එතකොට තවදුරටත් ඕක ලියාගත්තොත්, මොන අපි තවදුරටත් ඕක ලියාගෙන ගියොත්, අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපි හිතමු දැන් අපට ශබ්දයක් ඇහෙනකොට කනයි ශබ්දයයි සෝත විඥානයේ යෙදিলে තමයි ශබ්ද ඇහෙන්නේ. එතකොට කන කියලා කියන්නේ මේ මස් කන නෙවෙයි, මේ කනේ තියෙන ප්‍රසාද කන කියලා කන. කර්ණසංග පටලය කියලා කනක් තියෙනවා. පරමාර්ථ කන කියලා කියන්නේ. ඒ කනට අර බාහිර ධාතු තෙරපීමකින් ඇතිවෙන ශබ්දය තමයි ඇවිල්ලා වෙනස් වෙවි ඇවිල්ලා සෝත ප්‍රසාදේ වදින්. සෝත ප්‍රසාදේ වැදුනහම කනයි ශබ්දයයි නිසා උපදිනව සෝත විඥානේ, විඥාන ශක්තිය කනේ උපදින. ඒ විඥාන ශක්තිය ඉපදෙනකොටම පෙරපසු නොවේ සිත් රූප විඳි, ශබ්ද විඳීම, ශබ්ද හඳුනා ගැනීම, ශබ්ද සංචේතන පහ, ස්කන්ධ පහ පාල වෙනවා. දැන් ශබ්දයක් ඇහෙනවා කියන්නේ ස්කන්ධ පහ ඇති වෙලා නැති වෙනවා. මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. එතනම හටගෙන එතනම නිරුද්ධයි. එතකොට අන්න ඒ ශබ්දයේ කෙරෙහි ඒ ශබ්දයක් ඇහුනහම ඒ ශබ්දයට අදාළ අපේ මනසේ තොරතුරු දත්ත පෙරමතකයන් තියෙනවා. ඒව මතකයට එනවා.
අපි හිතුම බල්ලෙක් බිරුවොත් දැන් මේ බිත්තිය හා පැත්තේ බල්ලෙක් බුරනකොට ඒ බල්ල බුරන සද්දය අපට ඇහුනොත් දැන් ඇවිල් අර සද්ධයක්නේ කනේ වදින්නේ බල්ලෙක් ඇවිල කනේ වදින නොනෙවේනි බල්ලෙක් කනින් ඇතුළ වෙන වනවේනි සබ්දයක් ඇවිල වදී පේන්නෙත් නෑ. එතකොට සබ්දය වැදුන හාම ඒ සබ්දෙ බල්ලු නෑ සබ්දේ වර්ණ නෑන දම්මහනු සබ්දෙ මොන පාටද සබ්දෙ කළු පාරද සුදු පාරද නිල් පාරද රතු පාරද සබ්දෙ වර්ණයක් නෑ සබ්දේ හැඩයකුත් නෑ වර්ණ හැඩ නෑ සබ්දෙ. එතකොට නමු ධාතු තෙරපීමකින් මේ මයිකේ මෙහෙම ගැට් ඝට්ටණය වෙනකොට ඇඟිල්ල සබ්දේ කියන ධර්මතාවය උපදිනවා. ඒ වගේ අර බල්ල ධාතු තෙරපීමක් මත මත උගේ ශබ්දයේ ගොඩ නැගෙන. ඒ ශබ්දය තමයි ඇවිල්ලා ප්‍රසාදේ සෝත ප්‍රසාදේ වදිනේ. ඒ ශබ්ද සංඥාවට විතර්ක කරනකොට ඒ ශබ්ද සංඥාවට අදාළ රූපය රූප සටහන සහ වර්ණය අපේ මනසින් පෙරමතකයෙන් අපට මනසට සිහි කරවනවා මතක් කරනවා පෙන්නුම් කරනවා. ඒක පෙර මතක පෙර දත්ත තෙත්තරතුර තමයි මතකෙ තියෙන්නේ. එතකොට ඒව චිත්ත රූප වශයෙන් මැවෙන්නේ. හැබැයි ඒ චිත්ත රූපේ ශබ්ද නැහැ. ඒ චිත්ත රූපේ වර්ණයේ හැඩය පෙර මතකයෙන් පෙන්වනවා. එතකොට දැන් අර ශබ්දයට අනුව දැන් බල්ල හිතේ මැවුණු රූපයක් තියෙන. දැන් කනට ඇහුණු තැන ශබ්දයක් මිසක් එතන බල්ලෝ නෑ පින්වත්. බල්ල අනුප්පාදයි එතන. එතන එහෙම හටගෙනම නෑ එහෙම එකක්. ඒ යම්කිසි ක්‍රියාවලියක් වෙනවා. හේතුඵල ක්‍රියාවලියක් එතන සිද්ධ වෙනවා. නමුත් එතන බල්ලෙක් හටගෙන නෑ ඇහෙන මට්ටමේ. කනයි ශබ්දයයි තනි කරලා ගත්තොත් ඒ මට්ටමේ ක්‍රියාවලියක් පටිච්චසමුප්පන්නව වෙනවා. හැබැයි ඒ මට්ටමේ බල්ලෙක් හටගෙන නැහැ. එත ඒ shabdeට විතර්ක කළා මනසේ මැවෙන එකක් තියෙනවා. බල්ල හිතේ මැවෙනවා. චිත්ත රූප වශයෙන්. චිත්ත රූප වශයෙන් මැවෙනවා. ඒ විදිහට තමයි මේ මනස අපේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. මේ මනසේ හැකියාවක් තමයි ආවර්ජන සහ පරිකල්පන හැකියාව. අර සද්දයක් ආවහම මේ සද්දෙට අනුව ආවර්ජනයක් කරනකොට ඊට අදාළ දත්ත තොරතුරු මනසේ මතු කරලා පෙන්වනවා. ඊට පස්සේ ඒකට අනුව පරිකල්පන අපට කරන්න පුළුවන් බල්ලෙක් බුරනෝ මෙහෙමයි කියලා නොඑක් විදිහේ තොරතුරු තව ගන්න පුළුවන් හිතන්න චින්තනය කරන්න පුළුවන්. ඒක හිතේ හැකියාවක්. ඒ විදිහට තමයි මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ ක්‍රියාවලිය නතර කරන්න බෑ අපට. ඒ ක්‍රියාවලිය මේ විදිහටම යනවා. ඒක නතර කරන්න ඕනෙත් නෑ. අපට ඕනේ මෙතන ඇත්ත දැකගෙන මේකත් එක්ක ඉන්න විතරයි. මේ ඇත්ත දැකගෙන මේකත් එක නොඇලි නොගැටි මධ්‍යස්තව මේ දහම දැකගෙන මේ ධර්මතාවයත් එක්ක ඉන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේකෙන් පැනලා යන්න බෑ. මේක නවත්තන්න බෑ. එහෙම කෘතිමව මේ වෙනස් කරන්න බෑ. මෙතන ඇත්ත දර්ශනීය වීම මත තමයි සැනසීම කියන එක මතුවේ. දැකීම මත. එතකොට සද්දය ඇහෙනකොට මනසේ මැවෙනවා යමක්. මැවෙන තැනත් පින්වත්නි බල්ලෙක් මැවුනට එතන ඇති බල්ලෙක් නෑ. ඒ මැවෙනව තමයි. මැවිල පේනවා. ඒ මැවිල පේන එක ඇත්ත රූපයක් නෙවෙයි ඒක. ඒ විඤ්ඤාණයෙන් පෙරමතකයෙන් මවල පෙන්නන බොරුවක් ඒක. මායාවක්. ඒ හිතට මැවෙන එක හීනයක්. ඔය දැන් අපි හිතමු හීනෙන් බල්ලෙක් දැක්ක කියලා. ඒක පාට හැරෙනවා. ඇහැරලා බැලුවහම බල්ලෙක් තියා මොකෙක්වත් නෑ. එතකොට හීනයක් ඒක. ඒක හීනයක්. ඒ හීනෙන් දැකපු බල්ලයි දැන් අර මේ ඇහැරලා ඉන්නකොට අර එහා පැත්තේ පුරනකොට මනසේ මැවෙන බල්ලයි අර හීනේ දෙකම එකයි. හීනෙන් දැකපු බල්ල බොරුවක් උනානේ ඇහැරුණ ගමන්. ඔබ මනසේ මායාව දැක්කොත් ඔබ මෙතනින්දිම ඇහැරෙනවා නුවණින් ඇහැරෙනවා. එතකොට මනසේ මැවෙන එකත් බොරුවක්. චිත්ත රූපයක් නෙතන තියෙන. එතන දැන් මනසේ මැවෙන බල්ලගේ සංයුතිය මොකද්ද කියලා ඇහුවොත් ඌ කේස්ලොම් නියද සම්මස් තියෙනවද මනසේ? පටවියාපෝ තේජෝ වායෝ තියෙනවද ඒ රූපේ? නෑනේ. එහෙම සංයුතියක් නෑ මනසේ මැවෙන රූපේ. එතකොට ඒ මැවෙන්නේ මොකද්ද එතකොට? ඒ මැවෙන්නේ අර පෙර මතක සටහන. පෙර සංඥාව, පෙර මතකයේ, පෙර තොරතුරු මනසට සිහි ගැන්වෙනවා. ඒක අතීත ආවර්ජනයකින් එන්නේ. එතන බල්ලෙක් හටගෙනවත් නැහැ. දැන් කනට සද්ද ඇහෙන වෙලාවේ කනයි ශබ්දයයි තනි කරලා ගත්තොත් එතනත් එහෙම ගන්න එතන ශබ්ද රූපයක් තියෙන්නේ. අතන මනෝ රූපයක් තියෙන්නේ. ශබ්ද රූපේ බල්ලත් නෙමෙයි මනෝ රූපේ බල්ලත් නෙමෙයි. දැන් ওই බල්ලෙක් කියලා අපිට පේන තැන ශබ්ද රූපේ වර්ණ මනෝ රූපේ ඇසුරු කරන්නේ. නමුත් අපේ අදහස සංකල්පයේ චින්තනයේ කොහොමද යන්නේ? එළිය බල්ලෙක් ඉන්න මූ නිතරම් පුරනො මේ ගහල එලවන්ටු මොනෝ හරි අපට මනෝභාවයක් ආවේගයක් අර බල්ල පුරනොත් එක එනව එන්නේ නැද්ද? එක්ක ඒකට කැමැත්තක් ඇති වෙනවා, එක්ක ගැටෙනවා, එක්ක අපි සංකල්පිතව හිතනවා,
සාපේක්ෂව මොනොහරි ඒ යමක් දෙයක් සත්ව පුද්ගල සංකල්පයකින් අපි බැසගන්නවා මේ ක්‍රියාවලිය මේ මනසට මනසේ පෙන්නෙන දෙයක් එක්ක සත්වයෙක් පුද්ගලයේ ආත්මය යමක් දෙයක් කියන ආත්ම දෘෂ්ටියෙන් බැසගන්න. එහෙම බැස ගැනීමත් එක්ක තමයි අපි සමස්ත දුකම අපේ මනසේ නිර්මාණය වෙන්නේ. ඒ ඇත්ත එතකොට මේ දුක එන්නේ මනසේ හැම මොහොතකම දුක නිර්මාණය වෙන්නේ ඇත්ත දැකීමක් නිසාද නොදැකීමක් නිසාද? ඇත්ත දර්ශනේ නොවීමක් නිසා තමයි අපේ සමස්තේම මේ මනසේ කෙලෙස් දාහ දැවිලි වලින් අපිව පිච්චෙන්නේ, විඩාවටපත් වෙන්නේ, වෙහෙසටපත් වෙන්නේ, දුක ඇති වෙන්නේ, අඬන්නේ, ශෝක කරන්නේ, පරිදේව දුක් දුන්නස් මේ සියලුම ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මේ ඇත්ත දැකගන්න අපොහසත් වීම නිසා, ඇත්ත දැකගන්න බැරිකම නිසා. ඉතින් ඇත්ත දැකීම ඇත්ත නොදැකීම මත තමයි සමස්ත දුකම ගොඩ නැගිලා තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා බුදුරජාණන් වහන්සේ මේ දුක් චක්‍රය හැදෙන හැටි පෙන්වුවේ එහෙමයි. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන කර්ම ජාති ජරා මරණ සමස්ත දුක් කැලම ගොඩ නැගෙන්නේ මෙතන ඇත්ත දර්ශනය නොවීම නිසා කියන එකයි. මේ සියලු දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව, ඇත්ත නොපෙනීම, සත්‍ය නොපෙනීම, ඇත්ත නොදැනීම, ඒක තමයි දුකට හේතුව. වෙන දෙවියෙක්වත් පෙර කර්මයක්වත් නෙවෙයි. මේ පෙර බාහිර පුජ්‍යලයක් නිසා දුක් විඳිනව නෙවෙයි, අසවල් කෙනා නිසා දුක් විඳිනව නෙවෙයි. එහෙම නැතුව අපට ධනේ නැති නිසා, මුදල් නැති නිසා, ගෙවල් නැති නිසා, යාන වාහන නැති නිසා මේ මොනවා හරි හේතු තියෙනවනේ අපේ දුකක් එන. රස්සාවක් නැති නිසා මොකක් හරි හේතුවක් තියෙනවා. ඒ හේතු නිසා නෙවෙයි දුක් විඳින්නේ. දුක් විඳින්නේ ඇත්ත නොපෙනීම නිසා, සත්‍යාර්ථය නොපෙනීම නිසා. ඇත්ත දර්ශනේ වුණොත් ඒ සමස්ත දුකම එතනම නිවිල යනවා. දැක්මට දැක්මකට නිවිල යන, නොදැක්මකට පත්තු වෙන ධර්මයේ හේතුඵල ධමයක් තියෙන අපේ ජීවිතේ තුළ. අපි දර්ශනය ඒ සත්‍ය දර්ශනේ වීමට සමස්තයම සමතේකට යනවා. සමස්ත ප්‍රශ්න සියල්ලම निराකරණය වෙනව මනසේ සමස්ත නිර්වෝල් භාවයේ ගොඩ නැගෙන. ඇත්ත දර්ශනේ නොවීමත් එක්කම අවිද්‍යාව සහගතයි. එතකොට දිගින් දිගටම යාට මනසේ ප්‍රශ්න ඇදෙනවා. නොඑක් විදිහේ ප්‍රශ්න වලට යාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න එහෙම බුදුදහමෙන් උගන්නන දර්ශනයක් තියෙනවා. අන්නේ දර්ශනය තමයි අපේ ජීවිතයට ගන්න ඕනේ. ඒක ගත්තාම, ඒක ප්‍රායෝගික කරගත්තාම අන්න එතන තමයි පින්වත්නි අපට මේ ජීවිතේ මේ මොහොතේ සැනසීම ලබන ධමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ මොහොතේ මේ ජීවිතේ අපට සැනසීම උදා කරගන්න විද්‍යාවක් දර්ශනයක් තමයි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ මනස නිසියාකාරව නිවරදිව කියවාගෙන මෙතන සිද්ධ වෙන ධර්මතාවය අවබෝධ කරගෙන නිවෙන්න දේශනා කළ ධමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ තරම් ප්‍රායෝගික විද්‍යාවක් තමයි උන්වහන්සේ ධමයක් හැටියට දේශනා කළේ. එතකොට පින්වත්නි දැන් ආස්වාදය හැදෙන හැටි අපිට දැන් මේ ධම හොයන්ට ඕනේ. අපි විඳපු ආස්වාද, විඳපු ආදීන දුම්නස් අපිට නොයේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නවල අපේ මනස ගොඩ නැගුණු විදිහ ඒ උදාහරණත් එක්ක තමයි මේක ගලප ගන්න ඕනේ. අපිට ජීවිතේ විවිධ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක තමයි ආස්වාදයේ කි හැදෙන්නේ මෙහෙමයි, ආදීන වේ හැදුනේ මෙහෙමයි, ඒකේ දුම්නස සොම්නස මනසේ නිර්මාණය වුණේ මෙහෙමයි කියලා ඒ අත්දැකීම ධර්මයේ තුලින් තමන් තුල මතු කර ගන්න ඕනේ. අන්න එතකොට තමයි ධර්මයේ එතකොට පොතේ නෙවෙයි තියෙන්නේ. ධර්මයේ දකින්න ජීවිතෙන් එතකොට යා. ධර්මයේ ජීවිතෙන් කියවන්නේ. පොතෙන් කියවන්නත් ඕන. පොතෙන් කියලා දැනුම රැස් කර ගන්න ඕන. ඒක හොඳයි. අපි කියවන්න ඕනේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින්, ප්‍රායෝගික ජීවිතය තුළින්. අපි එදිනා ජීවිතේ අපි මුහුණ දෙන දේවල් අපට ආවේගේනෝ, භයේනෝ, ආවේගේනෝ, විවිධාකාර ආශාවන් ඇති වෙනෝ, ආවේගශීලී වෙනෝ, විවිධාකාර මනෝභාවයන් අපි අත්දකිනෝ අපේ ජීවිතවල. විවිධාකාර මනෝභාවයන් අපට අත්දැකීම් ලැබෙනෝ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබනකොට. විවිධාකාර විවේකයේ ඉන්නකොට මිනිස්සු සමාජයට ගියාම ගැටෙනෝ. විවිධාකාර විදී මනෝභාවයන් මනසින් අපි අත්දකිනෝ අපේ මනසේ. අන්නේ වෙලාවට මේ ධහමෙන් ඇප්ලයි කරගෙන ගලපගෙන ඒ තුලින් ධහම දකින්න ඕන. අන්න එහෙම ප්‍රායෝගිකව ඒ තමන්ගේ ධහම දකිමින් හිත නිගත නිවා ගන්න, දුක නිවා ගන්න දේශනා කළ විද්‍යාවක් තමයි බුදු දහම කියලා කියන්නේ. ඉතින් අන්න එතකොට ආස්වාදයේ මනසේ හැදෙන්නේ කොහොමද?
දැන් අපි තවටිකක් එක ලිහාගෙන ගියොත් අපි තව උපමාවක් ගත්තොත් මෙන්න මේ වගේ පින්වත්. දැන් අපි හිතමු මේ බිත්තිය ඇඳලා තියෙන මස් කට්ටක්. බිත්තිය ඉස්සරහට අරන් එන බල්ලෙක්. අරගෙන ඇවිල්ලා දැන් ඌට අර මස් කට්ට පේන සලස්සන. දැන් එතකොට අර බල්ලා හිතන්නේ ඇත්ත මස් කට්ටක් මේ තියෙන්නේ කියලා. ඌ ගිහිල්ලා අර බිත්තිය ලෙව ගන්නවා. ඌ කොච්චර බිත්තිය ලෙව කෑවත් ඌට මස් කට්ටක් හම්බ වෙන්නේ නැහැ, බඩ පිරෙන්නේ නැහැ. ඒක චිත්‍රයක්. ඒක චිත්‍රයක්. දැන් ඒ බල්ලට ඒක අවබෝධ වෙන තාක්කල් අර මස් කට්ටෙන් ඌට නිදහස හම්බ වෙනවද? නිදහසක් නැහැ. ඌ පුළුවන් තරම් ඕක ලෙව කාලා අර එළියට ගිහිල්ලා ටිකක් වාඩි වෙලා ඉඳලා ආයි මතක් කොලා වුණාම ආයි ඇවිල්ලා ලෙව ගන්න. ආයි ඇඟට වෙහෙසයි, ආයි යනෝ, ආයි ඇඟ හිතට වීරිය අරගෙන ඇවිල්ලා ආයි ලෙව කනෝ. එතකොට ඌට නිදහස තියෙනවද ඒකේ? නිදහස නැහැ. ඌ බැඳිලා ඉන්නේ මානසික වැත්ත ඇට කැබැල්ලක් තමයි මේ තියෙන්නේ මේකේ. මේක ලෙව කනකොට මගේ බඩ පිරෙනවා කියන ඌට ඒ මුලාවක් තියෙනව නේද? මානසික ඇත්ත නොපෙනීමක්. ඒක ඌ චිත්‍රයක් නේද නැති? ඌ දන්නේ නැහැ ඒක. ඌ හිතන් ඉන්නේ ඇත්ත දෙයක් කියලා. එතකොට අපි බලන්නේ අපිට මේ බල්ල මහා මෝඩ බල්ලෙක් නේද කියලා මේ චිත්‍රයේ ඇත්ත මස්කට්ටක් කියලා හිතාගෙන මෙයා මානසිකව මේකට බැඳිලා ඒක අතහැර ගන්න බැරුව මේ මහා දුකක් නිවිඳින්නේ කියලා අපිට සාමාන්‍ය තේරෙනවනේ. ඒ බල්ල මස්කට්ටට සංකල්පිතව බැඳිලා ඉන්න වගේම තමයි අපි මේ රූපෙට ලෝකෙට බැඳිලා තියෙන්නේ. අපිත් ලෝකෙට බැඳිලා තියෙන්නේ මේක ඇත්ත නොවර අවබෝධයේ නැතිකම නිසා. බල්ල චිත්‍රයට බැඳුනා වගේ අපිත් මේ ඇහැට පේන රූප කියන්නේ ඒ වගේම චිත්‍ර. කනට ඇහෙන ශබ්ද, ගන්ධ, රස, පහස කියන්නේ අර ඒ වගේම දේවල්. අපි සංකල්පිතව මේ ලෝකෙට බැඳිලා ඉන්නේ. දැන් බලන්න, දැන් ඔහම අර බල්ලට ඒක ආස්වාදයක් තියෙනවා. චිත්‍රයෙන් වුණත්, ඒ ඇත්ත මස්කට නොවුණත් එයාට ඒකෙන් සතුටක්, සොම්නසක්, මිහිරි බවක්, ආස්වාදයක් දැනෙනවා. ඒ නිසා තමයි ලෙව කන්නේ කියලා. හැබැයි ඌට අවබෝධ වෙනවා යම්කිසි වෙලාවක. කල්පනා කරනවා, අපි හිතමු බල්ල නුවණින් කල්පනා කරනවා කියලා නිකමට. දැන් එයා කල්පනා කරනවා, ඒට එයාට අවබෝධ වෙනවා, යම්සි තේරෙනවා මේක ඇත්ත එකක් නෙවෙයි, මේක බොරුවක්, චිත්‍රයක් කියලා. එහෙම අවබෝධ වුණාම, එහෙම අවබෝධ වුණාම ඌ ආයි ගිහිල්ලා අරක ලෙවකයිද? ලෙවගන්නේ ඌ යන්නේ නැහැ එතෙන්ට. මේ බොරුවක්. අන්න එතකොට ඌට නිදහස හම්බෙන්නේ නැද්ද? විවේකී හම්බෙන්නේ නැද්ද? ඌට ගිහිල්ලා ඕක අතහැරලා දැන් ඌට නිින්ද යන්නේ නැද්ද? ඌට හොඳට නිින්ද යනවා. දැන් අරක අතහැරලා තියෙන්නේ මානසිකව බන්ධනේ ලිහුණා. අව ඒ ලිහුණේ අර අවබෝධය මත අන්න ලිහිලා ගියා. දැන් එයා නිදහසේ ඉන්නවා. දැන් අර දුක නෑ එයාගේ ජීවිත. අන්න ඒ වගේ තමයි ඇත්ත. දැන් එයාට තියෙන ආස්වාදය නෙවෙයි, අරක දැක්කහම ආස්වාදයක් ඉන්නේ නෑ, මධ්‍යස්ථතාවයක් තියෙන. මානසික බැඳීමක් නෑ ඒකත් එක්ක. අන්න ඒ වගේ තමයි දහම දැක්කහම අපිත් ඒ වගේ මානසින් මේ සියලු දේවල් වලින් මනස නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ ඒවෙන් වෙන් වෙනව නෙවෙයි, ඒවත් එක්ක අපි ජීවත් වෙනව, කනෝ බොනෝ ඉන්න විදිහට මේ ඉන්නවා. හැබැයි මානසිකව ඒ කෙරෙහි බැඳිලා විඩාවක්, වෙහෙසක්, දුකක් නැහැ. දුකින් මිදලා ඉන්නේ. කරන කියන දේවල් ඒ විදිහටම කරගෙන යනවා. හැබැයි ඒවෙන් දුක හැදෙන්නේ නැහැ මානසෙ. දුකින් මිදීම සංකල්පිත, දුකින් මිදින එක විතරයි මානසිකව වෙන්නේ. භෞතික වශයෙන් ඒ රස්සාවල් කරනවා, ව්‍යාපාර කරනවා, ගෙවල් දොරවල් හදනවා, ඒ යන විදිහටම මේ ශරීර නඩත්තුවක් අපි කාටත් තියෙනවනේ. මේ ශරීර නඩත්තුව සඳහා අපට මිල මුදල් අවශ්‍යයි, ගෙවල් දොරවල් අවශ්‍යයි, යාන වාහන අවශ්‍යයි, බෙහෙත් තේත් අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. යම් මේ ශරීර නඩත්තුවක් තියෙනවා කරන්න ජීවිත කාලේ. එතකොට මේ ශරීර නඩත්තුව සඳහා අපට කැප වෙන්න වෙනවා, වෙහෙසෙන්න සිද්ධ වෙනවා, මොන හරි කරන්න වෙනවා. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ, ඒක මේ විදිහටම යනවා. හැබැයි ඒව සිද්ධ කර ගැනීම තුලින් මනස විඩාවට, වෙහෙසට, දුකට, පීඩණයට, අසහනයට පත් වෙන්නේ නැහැ. එතකොට කරන කියන වැඩ කටයුතු වෙනස් වෙනව නෙවෙයි, ඒ කරන කියන කටයුතු දුකක් නැතුව, වෙහෙසක් නැතුව, සතුටින්, ප්‍රීතියෙන්, මධ්‍යස්තව, අන්න අපට ඒක වෙහෙසක් විඩාවක් නැතුව ජීවත් වීමේ භාග්‍ය ලැබෙනවා, වාසනාව ලැබෙනවා. ඒක තේරුම් ගත්තේ නැති කෙනත් ඒ විදිහටම තමයි ජීවත් වෙන්නේ. හැබැයි යා කෙලස් කටුවලින් බැට කනවා. දුක එන යට ආවේගය එනවා, කාමය ඇති වෙනවා, රාගය ඇති වෙනවා, ద్వේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා, හිත වේදන ඇති වෙනවා, ශෝක කරනවා, අඬනවා. එයාගේ මනසේ දුක වැඩි, දුක වැඩි. ඒ දුක වැඩි වෙලා තියෙන්නේ ධර්මයේ නැති නිසා. ඉතින් එයාත් ඒ විදිහටම ජීවත් වෙනවා. හැබැයි දුකසේ ජීවත් වෙනවා. අර දහම දැකපු කෙනත් එයාත් ඒ විදිහටම තමයි ජීවත් වෙන්නේ. හැබැයි එයා මානසික නිදහසකින් ජීවත් වෙනවා, විවේකයකින් ජීවත් වෙනවා, නිරාමිස ප්‍රීතියකින්, සතුටකින් ජීවත් වෙනවා. එතකොට අන්නේ, එතකොට
මේ තියෙන පංචකාමයන් කරනේ පංචකාමයක් විඳිමින් මානසිකවත් පීඩනයක් වෙහෙසක් විඩාවක් නැතුව සුවසේ ජීවත් වෙන්න තියෙන සැප වැඩි වෙන විදියක් නිසා දැන් සමහරව හිතන බුදුදහම කියන්නේ මේ අසුභවාදී මේ දුක ගැනමයි කියන්නේ බුදුදහමින් ඇති අපට ඇති සැනසීමක් නැහැ දුකමයි කියන්නේ දහම ඒ දහම වැඩක් නැහැ මේ අසුභවාදී දර්ශනයක් කියලා සමහරු කියනවා ඇත්තටම සම්පූර්ණ වැරදි පින්වත්නි මේ දහම දැක්කහම තමයි සතුටින් ඉන්න පුළුවන්කම තියෙන්නේ එතකොට තමයි මේ තියෙන සැප දෙගුණ තෙගුණ වෙනව මිසක් සැප නැති වෙනව නෙවෙයි ඒ සැප ඊට වඩා නිර්ආමිෂ මට්ටමකට ඊට වඩා ඉහළ මට්ටමකින් ප්‍රණීත මට්ටමකින් සැපතට සතුටට සැනසීමටපත් වෙන්න පුළුවන් දහම. එතකොට මේක අවබෝධ වුණායි කියලා පංචකාමයේ අතහැරින්නේ නැහැ. ඒවත් එක්කම තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ශරීර නඩත්තුවක් තියෙන අපි කාටත්. එතකොට ඒව කෙරෙහි මනස විඩාවට වෙහෙසටපත් කරගන්න නැතුව දුක නූපදින විදියට ජීවත් වෙන්න පුළුවන් දහමක් විද්‍යාවක් දර්ශනයක් එයාගේ ජීවිතයට ලැබෙනවා මේ බුදු දහම තුලින් එච්චරයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට පින්වත්නි මේ ආස්වාදය දැනගන්න ඕන. දැන් රූපාස්වාදේ, සද්දාස්වාදේ, ගන්ධාස්වාදේ, රසාස්වාදේ, පොට්ටබ්බාස්වාදේ. එතකොට ඔබට දැන් එකක් තේරෙන්න ඕන. මේ ආස්වාදය අපට මනසේ දැනෙන්නේ යමක ඇත්ත නොඇතීමක් එක්කයි. දුම්නස, වේදනාව, දුක, ආවේගීය මනසේ නිර්මාණය වෙන්නේ මට ඒක ඇත්ත දැක නොදකීමත් එක්කයි. මේ ඇත්ත දැක්කොත් මේ ආස්වාදයේ බොරු වෙනවා ආස්වාදයේ නිර්ආමිෂ පැත්තකට යනවා අර රළු භාවයෙන් තුරු වෙනවා ධම්නස මනසට දැකින ලැබෙන දුක උපදින ධම්නස ද්වේෂය මේ ඇත්ත දැක්කොත් දුරු වෙනවා කියන එක එතකොට මම දුක් විඳින්නේ මේ බාහිර ප්‍රශ්නය නිසා නෙවෙයි මගේ මනස මටම තෝරගන්න කියව ගන්න බැරිකම නිසා තමයි මම දුක් විඳින්නේ මගේම මේ අවිද්‍යාව නිසා ඇත්ත නොපෙනීම නිසා තමයි මට මේ දුක ගොඩ නැගෙන්නේ කියන එක තෝරගන්න ඕන අන්න ධර්මයේ තුලින් ඒ ඇත්ත ටික ටික තමන් මතු කරගන්නකොට නිරායාසයෙන්ම සැනසීම කියන එක ජීවිතේ මතු වෙනවා. අන්න එහෙම ධහමෙන් සැනසීම හොයා ගන්න ඕන. ලෝකෙ මිනිස්සු සැනසීම හොයන්නේ ධනෙන්. ලෝකෙ මිනිස්සු සැනසීම හොයන්නේ බලෙන්. ලෝකෙ මිනිස්සු සැනසීම හොයන්නේ කාමයෙන්. ධනෙ, බලය, කාමයේ තමයි මේ මනුස්ස ලෝකේ බලවත් වෙලා තියෙන්නේ. ඒව පස්සේ තමයි මිනිස්සු ඒව අවශ්‍යයි ජීවත් වෙන්නේ. ධනයක් නැතුව බලයක් නැතුව කාමයේ නැතුව ජීවත් වෙන්නේ මේ ශරීර නඩත්තුව කරගෙන යන්න බෑ. මැරෙනකම් මේ ශරීරේට කන්න දෙන්න ඕන, අඳින්න දෙන්න ඕන, නිවස අවුෙන් වැසෙන් වෙරගන්න මේක නිවසක් අවශ්‍යයි, යන්න එන්න වාහනයක් තියෙන්න ඕන. ඒ වගේම බෙහෙත් ටික මේකට ඕන. එතකොට මේ ශරීර නඩත්තුවක් තියෙන. ඒ සඳහා අපට අවශ්‍යයි ඒව. නමුත් ධනය, බලය, කාමයේ වෙනුවෙන්ම ජීවිතේ ඉන්ද්‍රිය පීලනයේ වෙනුවෙන්ම දියකල් ඇරියොත් අපට මුකුත් අවසානේ අපි අවාසනාවන්ත විදියට ජීවිතයේ අවසානයේ දකින්නේ පින්වත්. එනිසා ඒව අවශ්‍යයි ශරීර නඩත්තුව සඳහා. නමුත් අපට මේ යථාර්ථයේ ධර්මයේ තුලින් අවබෝධ වීම තමයි වැදගත් වෙන්නේ. ඒක අවබෝධයේ යුක්ත වීම, අවබෝධය ඇති කර ගැනීම තමයි ධහම තුලින් වැදගත් වෙන්නේ. එතකොට ආස්වාදයේ එයා විඳින්න ඇති භවයක් නෑ. ආස්වාදයේ විඳිනවා. හැබැයි ආස්වාදයේ අවබෝධයෙන් විඳින්. එතකොට සතුට දැනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට ලස්සන රූපයක් දැක්කොත් උන්වහන්සේට සතුට දැනෙනවා. එතකොට උන්වහන්සේ මිහිරි ආහාරයක් අනුභව කළොත් උන්වහන්සේ රස දැනෙන්නේ නැද්ද? රස දැනෙනවා. නමුත් උන්වහන්සේ රසයේ ආස්වාදයේ විඳිනවා. නමුත් ආස්වාදයට උන්වහන්සේ ආස්වාදයේ හැටියට දකිනවා. ඒ තුල උන්වහන්සේ මුලා වෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ, හිත කිලිටි වෙන්නේ නැහැ. ආස්වාදයේ දැනෙන උන්වහන්සේට හොඳට කනබොන දේවල් හොඳට රසගුණ දැනෙනවා. හැබැයි උන්වහන්සේ ආස්වාදයේ හැටියට දකිනවා. එතකොට ඔක අවබෝධය නැති කෙනා මොකද වෙන්නේ? ඒක මානසිකවත් ඒකට බැඳෙනවා. සිහියක් නැහැ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ආදීනවය. එතකොට ආස්වාදයේ පිළිබඳව දැනගන්න ඕන. අස්සාදංච යතහා භූතං පජානාති. ආස්වාද බුදුරජාන් වහන්සේගේ උපදේශයක් ඒක. මේ මහණෙනි මේ ආස්වාදයේ යතහ භූත වශයෙන් හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් අවිත් ඇත්ත නොපෙනීමක් එක්කයි මේ සතුට ප්‍රීතිය තියෙන්නේ. ඇත්ත දැකීමත් එක්ක එතනම මේ සියල්ල නිර්ආමිෂ ඒ ප්‍රීතිය දුරු වෙලා ඒ සොම්නස ආස්වාදයේ දුරු වෙලා නිර්ආමිෂ ප්‍රීතියක් ජනිත වෙන්නේ. ඒවා පටිච්ච සමුප්පන්න වෙයි සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට ආස්වාදයේ දැනගන්න ඕන. ආස්වාදංච යතහ භූතං පජානාති. ඒක හරි වටින දහමක් වෙනවා. ඒක තව තව ප්‍රශ්න කළ යුතුයි, විචාරය යුතුයි, නුවණින් විමසය යුතුයි. ප්‍රායෝගිකව ඒ සම්බන්ධව ගවේෂණයක් තිබිය යුතුයි.
එතකොට තමයි ටික 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 ඒක තමන්ට වැටහෙන්න අවබෝධ වෙන්න ගන්න. ඒ වගේම ආදීන වංච පජ යථා භූතම් පජානාති. ආදීනව දැනගන්න ඕන. දැන් මේ රූපේ ආස්වාදේ දැනගන්න වගේ රූපේ ආදීනවේ දැනගන්නත් ඕන. රූපේ ආදීනවේ කියන්නේ මොකද්ද? මේ රූපේ විපරිණාමයටපත් වෙන. රූපේ අනිත්‍ය ස්වභාවයටපත් වෙන. රූපේ තමන්ට අයිති නැහැ. රූපේ අනාත්ම ස්වභාවය. රූපේ එහෙම නැත්තම් අසුබසාර දුඟඳ පිළිකුල් ස්වභාවය. ඒවත් රූපේ ආදීනවේ. දැන් අපි මේ රූපේ ගත්තාම මේක කොටස් 32කින් සකස් වෙලා තියෙන්නේ. කේස් කනබුන ආහාරයෙන් අපි මේක පෝෂණය වෙන්නේ. කේස් ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘද මාසයක් මාව කිලෝමකේ ඇලදිව පෙනහලු මහ බඩවැල උඩා බඩවැල නොපසුණු ආහාර අසූචි හිස් මොළය මේ කුණප කොටස් ටිකක් තියෙනවා. පිට සෙම සැරවලේ දහඩිය මේදය කඳුළු හුරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මූත්‍රා කියන මේ අසුබ වූ අසාර වූ දුගද වූ පිළිකුල් සහගත කුණප කොටස් ටිකක් තමයි අපි මේ දරාගෙන ඉන්නේ පරිහරණය කරන්නේ නඩත්තු කරන්නේ. එතකොට මෙන්න මේ කුණපයේ තියෙන අසුබ බව අසාර බව දුගඳ බව පිළිකුල් බව එහි තියෙන වටිනාකමක් නැති බව හරයක් නැති බව අන්න තමන්ට නුවණට දැනෙන්න ඕන. අන්න එතකොට මේකේ විපරිණාමය මේකේ පටිච්චසමුප්පන්න භාවයේ සංගත ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ නුවණට දැනෙන්න. අන්න එතකොට මේ රූපයත් එක ආස්වාදයේ බොහොම අල්පයි ස්වල්පයි ආදීනවේ බොහොමයි. රූපේ ආස්වාදයේ හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපස්සාදෝ බහුදුක්ඛා බහුවාදීනව ආස්වාදයේ මේ රූපේ බොහොම අල්පයි බොහොම ස්වල්පයි බොහොම ශෙනිකයි බොහොම කෙටි. හැබැයි ආදීනවේ බොහොමයි. ආදීන දැන් බලන්න මේ රූපේ අපි සාමාන්‍ය සරල විදිහට ගත්තහම අපි බලන්න මේ ඉරියව් පරිහරණයක් අපිට කරන්න වෙනෝනේ මේ හැමතිස්සෙම. දැන් එක දිගට පැය 3-4ක් කොහොම ඉන්න පුළුවන්ද? බෑ ඒක බෑ. මේ කයේ දුක ඇති වෙනවා. වේද වෙහෙස ඇති විඩාවටපත් වෙන ඉන්න බෑ. නැගිටින්න ඕන. ඉතින් නැගිටලා ඉන්නකොට පැය 3-4ක් එහෙම නැගිටලා ඉන්න පුළුවන්ද? එහෙම නැගිටලා ඉන්න බෑ. ඊට පස්සේ කය විඩාවටපත් වෙනවා. ඊට පස්සේ ඇවිදින්න කියනවා. ඇවිදින හැම මොහොතකම ඇවිදින්න බෑ. ඊට පස්සේ වාඩි වෙන්න කියනවා. හිටගෙන ඉන්න කියනවා. ඊට පස්සේ නිදා ගන්න කියලා නිදා ගන්න. ඒක නිදාගත්තත් මේ දවස් දෙක තුනක් එක දිගට නිදා ගන්න පුළුවන්. එහෙම නිදා ගන්න බෑ. දුක ඇති වෙන. උදේට නැගිටින්න වෙන. එතකොට ඉරියව් පැවැත්වීමම අපේ මහ දුකක් නේද විඳින්නේ? මේ අර පණුව දෙකට කරනවා වගේ අපි මොකද වෙන්නේ? මේ අතපය දිගාර ඉන්නව නවන්ට ඕනේ. මේ ඉරියව් පරිහරණය වෙන්න ඕන. එහෙම ව්‍යායාමයක් නොවුනේ නැතුත් මේ ශරීරේ නඩත්තු කරන්න බෑ. මේක බිඳ වැටෙනවා. එතකොට ඉරියව් පැවැත්වීමේ දුකම ඇති කලකිරෙන්න. ඊට පස්සේ මේකට කන්න දෙන්න ඕන, බොන්න දෙන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන, සුද්ධ කරන්න ඕන. එතකොට නොයේක් විදිහේ මහා දස වදයක් තියෙනවා. එතකොට අන්නේ ශරීර නඩත්තුව වෙනුවෙන් මහා දුකක් අපේ ජීවිතවල තියෙනවා. ඊට පස්සේ දැන් මේකට කන්න බොන්න දෙන්න ඕන. ඉතින් කන්න බොන්න අපිට පිනට පහළ දෙයියන්ට පහළ වෙනවා වගේ අපිට නිකන් පහළ වෙන්නේ නැහැ. ඉතින් පණ යනකම් හම්බ කරන්න ඕනේ ඒකට. එතකොට හම්බ කරන්නේ නිකන් මේ රස්සාවක් කරන්න එපා. ඉතින් රස්සාවක් කරන්න ඉගෙන ගන්නට ඕන. ඉගෙන ගත්තේ නැතුව රස්සාවක් නෑ. රස්සාවක් නැතුව මුදල් නෑ. මුදල් නැතුනොත් මේක නඩත්තු කරන්න බෑ. ඉතින් මහා මේ දුකකට පැටලවිලා තියෙනවා. මේ ශරීරයත් එක්ක මහා දුකකට පැටලවිලා ඉතින් අපි මේක නඩත්තු වීම සඳහා මහා විශාල අරගලයක් පොරබැදිල්ලක් තියෙනවා මේ කයත් එක්ක. මේක පවත්වාගෙන යන්න නඩත්තු කරගෙන යන්න. ඒ මහා දුක හැමෝක ළඟම තියෙනවා. ඉතින් එතකොට ඊට පස්සේ මේක අවුෙන් වැසෙන් පින්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරලා නිවසක් අවශ්‍ය. ඊපාර දහ දුක් විඳගෙන ගෙවල් දොරවල් හදනවා. ඒ වගේම මේ බෙහෙත් තේත් තමයි. සමහරලාට මේ බෙහෙත් අහන්නේ නැහැ මේ ශරීරෙට. එතකොට මොකද වෙන්නේ? සෑහෙන්න නොයේක් ප්‍රතිකාර ගන්න. ඒත් අහන්නේ නැහැ සමහර කියලා. සෑහෙන්න දුක් විඳිනවා එතකොට. එතකොට බෙහෙත් තේ සඳහා සෑහෙන්න කැප වෙන්න වෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් අඳන්ට ඕන මේකට. මේකට එක ඇඳුමක් ඇඳුව දවස් දෙක තුනක් එකම ඇඳුම අඳින්න පුළුවන්ද? බෑනේ. එක දවසක් දෙයක් ඇඳිනකොට දාඩිය දානකොට ඒ ඇඳුම පිළිකුල් සහගත වෙනවා. නිරන්තරයෙන් මේක එතකොට අපවිත්‍ර වෙනවා. එතකොට බලන්න ශරීර නඩත්තුව මේ සිව්පසය වෙනුවෙන් අපි ආහාර පාන ටික බෙහෙත් තේ ටික නිවාසය ඇඳුම් පැළඳුම් ටික ගන්න නම් අපට රැකියාවක් අවශ්‍යයි. ඒ සඳහා අපි ඔන්න ඉගෙන ගන්න. ඉගෙනගෙන රැකියාව සඳහා මුදල් හම්බ කර. මේ හැම දෙයකම තියෙන පරමාර්ථය මොකද්ද? මේ ශරීර නඩත්තුව සහ ඉන්ද්‍රිය පීලනය කිරීම. ওই වෙනුවෙන් තමයි මුළු ලෝකෙම
වෙහෙසෙන් විඩාවට වෙහෙසට පත්වෙන්. ඒ ඔස්සේ ඉන්ද්‍රිය පීලනය සහ ශරීර නඩත්තුව තමයි ලෝකෙ හැමෝම බලාපොරොත්තු. ඒකින් තොර වෙන්න බෑ, පැනල ගිහිල්ලා බේරෙන්න බෑ, මේකේ හැංගිලි ඉන්න බෑ. එහෙම මේක කරන්න වෙනවා, මේ දුක බාර ගන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අඬ අඬ හරි මේක නඩත්තු කරගෙන යන්න වෙනවා මැරෙනකම්. මේකෙන් නිදහස් වෙන්න කියලා එහෙම බෑ, මේක මහ දුකක් කියලා අතාරින්නත් බෑ. මේ දුක බාර ගන්න වෙනවා, බාර අරගෙන ඉවසීමෙන් මැරෙනකම් මේක නඩත්තු කරගෙන යන්න වෙනවා. ඒක තමයි දුක. ඒක දැකගෙන යන්න කියලායි බුදුරජාණන් වහන්සේ මේක අවබෝධයෙන් යන්න. එතකොට තමන් පරිහරණය කරන වාරයක් පාස මේ කය පිළිබඳව තමන්ට තියෙන කලකිරීමක්. එතකොට කලකිරීමක් තියෙන මේ කයත් එක්ක ඊට පස්සේ මේකේ නොඑක් ලෙඩ දුක් හැදෙනවා, නොඑක් විදිහේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අන්න එතකොට මේ කයත් කය පිළිබඳව කලකිරීමක් වෙනවා. කාය ගත සතිය වැඩෙන්නේ එතකොට මේ කයේ කුණපය බලනකොට. ඊට පස්සේ මේක හැදිලා තියෙන කුණප බලනකොට මේක පට වියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සැදිලා තියෙනවා. මේ ආයතන ගත්තාම මේ ආයතනත් හැමදාම පවතින්නේ නැහැ, මේවා දිරලා විනාශ වෙලා යනවා. එතකොට අන්න ඒ විදිහට මේ කායගත සතිය වැඩෙන විදිහට ජීවත් වෙන්න ඕන. අන්න සතිපට්ඨාණයෙන් ජීවත් වෙනවා කියන්නේ එතකොට යාට ජීවත් වෙනවා යා. හැබැයි ජීවත් වෙන්නේ යා සතිපට්ඨාණේ වැඩෙන විදිහට. ජීවත් වෙනකොට සතිපට්ඨානේ වැඩෙන්න ඕන, ජීවත් වෙනකොට නිවන් දකින්න ඕන. අන්න එහෙම මේ නිවන් දකින්නයි කියන්නේ කැලේකට ගිහිල්ලා වෙනම භාවනා කරගෙන උපෝසතේ සමාදන් වෙලා වෙනම භාවනා කරගෙන පරයන්ක බැඳගෙන භාවනා කරලා තමයි නිවන් දකින්නේ. එහෙම එකක් නැහැ. ඔබ රස්සාව කරන ගමන්, ජීවත් වෙන ගමන්, දරුවෝ හදන ගමන්, ඒ ජීවිතේ ඒ විදියටම ඉන්න ගමන් තමයි ඔබ කායගත සතිය වඩන්නේ. වේදනානුසතිය වඩන්නේ, සිතානුසතිය වඩන්නේ, ධම්මානුසතිය වඩන්නේ, ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. ඒකට අවශ්‍ය වෙන්නේ ඔබට අවශ්‍ය මේ ජීවිතයේ දිහා බලන කෝණය වෙනස් වීමයි අවශ්‍ය වෙන්නේ. මේ දිහා අපි කොහොමද නුවණින් බලන්නේ බුද්ධ දේශනාවට අනුව. අන්න ඒ සතිපට්ඨානේ වැඩෙන විදිහට ප්‍රායෝගිකව ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ ලෞකික සැපත් විඳිනවා. ඒ අතර ඔබට ධර්මයේ තුලන නිරාමිස සැපේකුත් සැනසීමකුත් දැනේ. අන්න එතකොට ඔබට ධර්මාවබෝධ වේ. ඔබ ජීවත් වෙලා අවසන් වෙනකොට, ඔබ ජීවිතයේ අවසාන කාලයට යනකොට ඔබ සත්‍ය අවබෝධ කරලා නිවන් දකින. එතකොට ජීවිත අවසාන කාලේ ඔබ කළ යුතු යුතුකම් සියල්ලත් කළා තියෙනවා. ජීවිතේ විඳලත් තියෙනවා, විඳවලත් තියෙනවා. අවසානයේ ධර්මාවබෝධ කරලා නිවන් දැකලත් තියෙනවා. අන්න ඒ විදිහට ජීවිතේ සකස් ඔබේ ජීවිතේ ඒ විදිහට මාර්ගෝපදේශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙම නැතුව අමුතු විදියකට ජීවිත සකස් කරගෙන එහෙම යන එකක් නෙවෙයි. එතකොට බලන්න මේ සඳහා ප්‍රායෝගිකව සතිපට්ඨානේ වැඩෙන විදියට සිහියෙන් ඉන්නේ, සිහියෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි ඔබ බලන්න ඕන. ඉතින් ඔන්න ඔය විදියට අපේ ජීවිතයේ ආදීනවයක් තියෙනවා. ඉතින් අවුරුදු 60 70 ක් ඇතුළත මේ සියල්ල අපි වෙනස් වෙනවා. අපි අවුරුදු 100 දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ මිනිස්යන්ගේ ආවිස බොහෝම අල්පයි, බොහොම ස්වල්පයි. ජරා වියා මරණ කියන ධර්මතා වේගවත් වෙච්ච යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මරණය පෙනීපෙනී අපි ජීවත් වෙන්නේ. අද නිරෝගී වෙන්න මිනිස්සය හෙට රෝගියෙක් වෙනවා. පිළිකාවල් කියන ඒවා උණ හෙම්බිරිසාව වගේ දැන් හැම තැනම තියෙනවා. වෛරස් රෝග මුළු රෝගෙම පැතිරලා යනවා. ඒ නිසා ජීවිත අඩමානයි. ඒ නිසා විශ්වාස කරන්න පුළුවන් ජීවිත නෙමෙයි අපට තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ අඩමාන ස්වභාවයෙන් අස්ථිර ස්වභාවය බලවත් වෙලා තියෙන ලෝකයේ තුල. එනිසා මේ ධම තේරුම් අරගෙන ධර්මයේ රැකවරණයේ ඇතිව ජීවත් වීම තමයි වටින්නේ පින්වත්. ඒ නිසා ආස්වාදයේ දැනගෙන ආදීනවේ දැනගන්. ඊට පස්සේ ඔබට නිරායාසයෙන්ම මේ යථා අවබෝධයන කොට කලකිරෙනවා. කලකිරුණාම මනස නොයලිනවා, නොයලුණාම මිදෙනවා, මිදුණාම මිදුණු ආකාරය පිළිබඳ ඥානයක් ඔබට ඇති වෙනවා. මේ පිළිබඳව තියෙන බලවත් සංකල්පිත බැඳීමෙන් ඔබ දුරු වෙනවා, නිදහස් වෙනවා, මනස විවේකයටපත් වෙන එක තමයි නිස්සරණය කියලා කියන්නේ, චන්දරාගේ දුරු වීම. ඉතින් ඔන්න ඔය විදිහට පින්වත්නි, රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර විඥාන ගැන බොහෝ කරුණු කාරණා තියෙනවා. ඉතින් ඔබට මේ දේශනාව තුළින් ඔබ දල අවබෝධයක් ජීවිතයට ගන්න. එතකොට මේ ආස්වාදයේ ජීවිතය අවබෝධ කරන්න ඕන අපි. එතකොටයි සැනසීම හම්බ වෙන්නේ. ආස්වාදය ඇති වෙන හැටි අපි පටිච්ච සමුප්පන්නව තේරුම් ගන්නට උන දහම අනුව. ආස්වාදේ විඳින්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ආස්වාදේ විඳින ගමන් ආස්වාදේ අවබෝධ කරන්න කියලා කියන්නේ. එතකොට ආදීනවය,
ආදීනව අපි නුවණින් විමර්ශනය කරන්න ඕන. එහෙම ජීවිතයේ යථාර්ථය තෝරගන්න ඕන. ආස්වාදයේ ආදීනවේ දැකලා අපි මනසින් මේවෙන් නිදහස් වෙන්න ඕන. මනස විවේකයටපත් කරගන්න ඕන. මනස චන්දරාගේ මේවයි කෙරෙහි තියෙන මානසික බන්ධනයෙන් අපි නිදහස් වෙන්න ඕන. අන්න එතකොට තමයි අපට සැනසීම තියෙන්නේ කියන කාරණේ තෝරගන්න ඕන. අන්න එහෙම ධමයක් ජීවිතයට ගලප ගත්තාම ඒ කෙනා තුළ සීල ගුණය ඇති වෙනවා, බුදු සද්ධාදී ගුණය ඇති වෙනවා, කරුණාව මෛත්‍රිය ගොඩ නැගෙනවා, උදාර සත්පුරුෂ ගුණධර්ම ගොඩ නැගෙනවා. අන්න එතකොට යා තුළ ප්‍රතිපත්ති ධර්මයන් ගොඩ නැගෙනවා. එතකොට සත්පුරුෂ ඇසුරේ සද්ධර්මය අහමින් යෝනිසෝ මනසිකාරයේ විදිහට යෙදෙමින් ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ කටයුතු කරනකොට ඒකාන්තයෙන් ඔබට මෙලව සැනසිල්ල හම්බ වෙනවා, පරලොව සැනසිල්ල හම්බ වෙනවා, ජාත්‍යාදී දුකින් නිදහසු ලබන අමා මහ නිවනින් සැනසෙන්නටත් වාසනාව උදා වෙනවා. එනිසා කාල වේලාවේ හැටියට යම්කිසි දහම් කරුණු ටිකක් ඉදිරිපත් කළේ ආස්වාද සූත්‍රයේ අනුව ආස්වාදාදීනව නිස්සරණ කියන ධර්මකාරණා තෝරා ගැනීම තුළින් අපට සැබෑම බුදු දහම අපේ ජීවිතයට එකතු කරගෙන සැනසීම ළඟා කරගන්න පුළුවන් බවයි මේ දේශනාවෙන් අපි දේශනා කළේ. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ඕකන්දර පදිංචි ලලිතා පෙරේරා මහත්මිය, රංජිත් පෙරේරා මහතා සහ ප්‍රේමරත්න දේවප්‍රිය මහතා විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. මේ දායකත්වයේ දැරූ සදැහැති පින්වතුන්ට මේ පින් බලෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ භාවයට පත්වේවා. මෙලව සැනසිල්ල උදා වේවා, පරලොව සැනසිල්ල උදා වේවා. සුවසේම සසර ගමන ගිවන් කොට පාරමී පුරා අමා මහ නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානමේ කුසලය හැම දිනාටම එකමසේ හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන අතර අරමුණ වශයෙන් මෙම උතුම් පුණ්‍ය කර්මෙන් ලැබෙන්නා වූ පුණ්‍ය සම්භාරය ලෝ සතුන් සසර දුකින් මුදවා ගැනීමට මහත් වෙහෙසක් ධර්මෙන් කටයුතු කරන පූජනීය වඳුරුම සංඝානන්ද හිමිපාණන් ධර්මදේශනා ප්‍රාතිහාර්ය දීවකලප් පවත්වාගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත්තිය නිරතුරුව ලැබීමට හේතු වාසනා වේවා කියලා දේශකයන් වහන්සේටත් පළමුව ආශිර්වාද කළා තියෙනවා. එමෙන්ම පරලෝ සැපත් දෙමව්පියන් වන UD ගුණවර්ධන පියාණන්ට, සිසිලියානා පෙරේරා මෑණියන්ට, ඒබ්‍රහම් පෙරේරා පියාණන්ට, මැගිලින් පෙරේරා මෑණියන්ට, ඒ වගේම PAIS පෙරේරා පියාණන්ට, විල්සන් පෙරේරා සොහොයුරාට සහ ඥානවතී පෙරේරා සොහොයුරියට, එම දෙපළගේ පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, දැනට මාස 10කට පමණ පෙර පරලෝ සැපත් දේවප්‍රිය මහතාගේ බිරිඳ වූ ඉන්ද්‍රා කල්යාණි මහත්මියටත්, එම දෙපළගේ පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පරලෝ ජීවිතයේ සැපවත් වේ. ඉක්මන් භවයක උතුම් වූ නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් වීමට මේ ධර්ම දානමේ පුණ්‍ය කුසල් හේතු වේවා, වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දෙපළගේම දැනට සුජීවව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පුණ්‍ය කුසල් බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. අමා මහ නිවන් සුව පිණිස මේ උතුම් පුණ්‍ය කුසල් ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද කරන අතර, ඒ වගේම මෙම ධර්ම දේශනාව සහ දේශනාවට සහභාගී වූ සියලු දෙනාට සහ ඔවුන්ගේ පරලොව සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, සියලු ලෝක සියලු සත්වයන්ට සංසාර දුකින් අත් මිදීමට මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා ලෝක සත්වයන්ටත් ආශිර්වාද කරනවා. ඉතින් පින්වතුන් නමින් මිය පරලෝකයේ මේ නම් සඳහන් කළා වූද නොකළා වූද පරම්පරානුගත මිය පරලෝකයේ සහලේ සියලු මියගිය ඥාතීන්ට මේ උදාර පුණ්‍ය ධර්මයන් දැක අනුමෝදන්ව මියගිය ඥාතීන්ගේ ජීවිත මේ පින් බලෙන් සැපවත් වේවා. මේ දුක් ඇති සසර කතරින් අත මිදී ලබන අමා මහ නිවනින් සැනසෙත්වා කියලා කරුණාවෙන් මේගේ ඥාතීන්ට පින් දෙමු. අද ධර්ම ශ්‍රවණයට පැමිණි හැම දිනාටම සහයෝගය දුන්න, උදව් උපකාර කළ, සම්බන්ධ වුණ හැම දිනාටමත් මේ උදාර පුණ්‍ය ශක්තිය බලෙන් තුනුරුවන් සතු ගුණ බලෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ භාවයට පත්වේවා. කායික ශක්තිය දියුණු වේවා, මානසික ශක්තිය දියුණු වේවා, ආර්ථික ශක්තිය දියුණු වේවා, ආධ්‍යාත්මික ශක්තිය දියුණු වේවා, මෙලව සැනසිල්ල පරලොව සැනසිල්ල උදා වේවා, ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් සුව පිණිස මේ පුණ්‍ය ධර්මයෝ සෑම සියලු දෙනාටම ආශිර්වාද වේවා, සිතක් ශාන්තියක් යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා.
සියලූම දෙවි දේවතාවන් වහන්සේලාටත් මේ උතුම් පිනාත්පත් වේවා. දෙවියන්ගේ දිව යසීසුරු වඩා වර්ධනය වේවා. පින්වත් හැමට දෙවියන්ගේ දැහැමි රැකවරණේ දේවාශිර්වාදයේ සැලසේවා. දෙවියෝද මේ පින් අනුමෝදන්ව මේ දුක් ඇති භයානක සංසාර කතරින් අතමි දේවා කියලා අපි දෙවියන්ටත් පින් දෙමු. අවසාන වශයෙන් පින්වත් ඔබ හැම දිනාටමත් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට සුජීවත්ව වසන පවුලේ හැම දිනාටමත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් හිතහිත මැදහා සියලු දෙනාට ලක්වැසි ජනතාවට ලෝවැසි ජනතාවටත් හිතහිත මැදහා සියලු දෙනාටත් දෙවියන් ඇතුළු සමස්ත ලෝකයාටත් දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සුව පිණිස මේ පුණ්‍ය කුසල් සෑම සියලු දෙනාටම එකමසේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ගාතාව කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා කියලා ආශිර්වාද කරන වැඳගම්මු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂඛයෝ නිබ්බානං